තෙරුවන් සරණයි. ගෞරවනීය දේශකයන්න් වහන්සේගෙන් අවසරයි. ලන්දනයේහි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ මගින් සංවිධානය කර සූම් තාක්ෂණය ඔස්සේ පවත්වාගෙන යනු ලබන ධර්ම දේශනා දානමය පින්කම් මාලාවේ අද දිනෙහිද අප කෙරෙහි මහත් වූ කරුණාවෙන් ධර්ම දේශනාව පැවැත්වීම සඳහා මෙම දම් සභා මණ්ඩපයට වැඩවදාළ බලංගොඩ ධම්මහදය සේනාසනාධිපති පින්වත් ගෞරවනීය දේශකයන්න් වහන්සේ වන නම කියන්න අවසරයි පූජනීය පළුගස්වැවේ සද්ධාතිස්ස ස්වාමින් වහන්සේව ධර්ම ගෞරවය පෙරටුව පාද නමස්කාර පූර්වකව සාදු නාද දී පිළිගනිමු. සාදු සාදු සාදු. අද දින මෙම ධර්ම දාන පින්කමේ සදැහැති දායකත්වය එංගලන්තයේ පදිංචි වෛද්‍ය චන්ද්‍රා පෙරේරා සහ දයා පෙරේරා යන පින්වතුන් විසින්ය. ගෞරවනීය ස්වාමින් වහන්ස, පින්වත් ඔබ වහන්සේටත් සම්බන්ධව සිටින මේ සියලුම පින්වතුන්ටත් මෙයින් ජනිත වන්නා වූ සියලුම පුණ්‍ය ශක්තියෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා කියා ප්‍රාර්ථනා කරමින් අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම දේශනාව පැවැත්වීම සඳහා ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයම් බදන්තා ධම්ම සවන කාලෝ අයම් බදන්තා ධම්ම සවන කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යෝච න කුක්කුච්චාය තබ්බං කුක්කුච්චායති කුක්කුච්චාය තබ්බං න කුක්කුච්චායති පුද්ගලානං ආසවා වඩ්ඩන්තිති. ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ ගෞරවනීය මඩුගල්ලේ මහානාම ස්වාමින් වහන්සේ, අපරැක්කේ ධම්මානන්ද ස්වාමින් වහන්සේ ප්‍රධාන කොට ඇති සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. ධර්ම ශ්‍රවණාභිලාෂේ සදැහැති පින්වත්නි, ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ මගින් සිදු කරනු ලබන ධර්මානුශාසනා මාලාවේ අද දවසේ නියමිත වැඩසටහන සඳහා පින්බර දායකත්වයේ දරනු ලබනවා. ඒ ධර්ම දානමේ පින්කම සඳහා එංගලන්තයේ පදිංචි වෛද්‍ය චන්ද්‍රා පෙරේරා මහත්මිය, එවැගේම දයා පෙරේරා මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලුම දෙනා. මේ පින්වතුන් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඒ ඔක්තෝබර් මාසේ 15 වෙනි දින උපන්දිනයේ දිලා තිබුණ ඒ චන්ද්‍රා වෛද්‍ය චන්ද්‍රා පෙරේරා මහත්මිනියටත්, ඒ වගේම හිරන්තිද සිල්වා, ඒ වගේම චන්ද්‍රසිරි පීරිස් යනේ පවුලේ ඒ ඥාතියන්, ඒ හිතවත් ඒ අයටත් ඒ උපන්දිනය නිමිති කරගෙන ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පරලෝසපත් වන්නට යෙදුනා වූ පරම්පරාගත ඥාතීන්ටත්, විශේෂයෙන්ම අපවත් වේවදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේලාද සිහිපත් කරලා
පුණ්‍යානුමෝදනා කරන්නට මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් හැම දිනකට මුතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසීම පිණිස මේ උතුම් ධර්ම දාන මේ පින්කම උතුම් ආශිර්වාද පින්කමක් බවට පත් කරගන්නට බලාපොරොත්තු වෙනවා. අපි දේශනාව අවසානයේදී ඒ දායකත්වයන් පිළිබඳවත් අරමුණු පිළිබඳවත් සිහිපත් කරලා ඒ ආශිර්වාද කිරීම, ඒ පුණ්‍යානුමෝදනා කිරීම සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්වත්නි, අද දවසේ මම මාතෘකා වශයෙන් තබන්නට යෙදුනේ පුද්ගල පඤ්ඤාප්තිය යටතේ ආශ්‍රව ධර්මයන් වැඩෙන පුද්ගලයන් කොයි වගේද කියන මාතෘකාව යටතේ දේශනා කරන්නට යෙදුනා වූ ගාථා පාඨයක්. එතනදී අපේ ජීවිතවල ආශ්‍රව ධර්මයන් වැඩෙන්නට හේතු වෙන එක්තරා හේතුවක් තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. ඉතින් මෙතන මේ පැහැදිලි කරන දහම් කාරණය බොහොම කෙටි දහම් කාරණයක් වුණාට මේ දහම් කාරණේ අපේ ජීවිතයට කොච්චර බලපානවද, මේ ජීවිතයට කොච්චර ප්‍රයෝජනවත් වෙනවද මේ පිළිබඳව අවබෝධ කරගෙන තිබුණාම කියන කාරණාව තේරුම් ගැනීම සඳහා අපි හැමදෙනාම මනාවට ඕනෑකමින් යුක්තවම මනාවට හිත පිහිටවාගෙනම මේ දහම් කරුණු ටික ශ්‍රවණය කරන්නට ඕනේ. මාතෘකාව බොහොම කෙටි, බොහොම කරුණකින් තමයි මේ මාතෘකාව පෙන්වන්නේ. නමුත් මේ තුල අන්තර්ගතය අපේ ජීවිතයට කොච්චර බලපානවද කියන එක ඔබට තේරෙවි මේ දේශනාව හොඳට සාවධානව ශ්‍රවණය කළාම. ඒ නිසා වෙනද වගේම මේ පින්වතුන්ට මතක් කරනවා, ධර්ම ශ්‍රවණය කරන්ට තමන්ගේ කය බොහොම තැම්පත් සූදානමින් යුක්තව සිටින අවස්ථාවේ තමන්ගේ හිතත් බොහොම තැම්පත් කරගෙන හිතේ නොයෙකුත් විවිධ අරමුණු වලට හිතට දුවන්න දෙන්නේ නැතුව හිත එකෙල්ලේ යොමු කරගෙන මේ දහම් කරුණු ටික මනාව ශ්‍රවණය කරන්නට කියන පණිවිඩය ලබා දෙමින්. එහෙමනම් අද දවසේ මේ මාතෘකා කරන්නට යෙදුනේ න කුක්කුච්චායි තබ්බං කුක්කුච්චායිති. කුකුස් ඇති නොවන, ඒ කියන්නේ තනක කුකුස් ඇති කරනවා නා. කුක්කුච්චායි තබ්බං න කුක්කුච්චායිති. කුකුස් ඇති වෙන්න ඕන තැන කුකුස් ඇති වෙන්නේ නැතිනම් අන්න මේ කාරණා දෙකම නිසා කෙනා කෙනාට ආශ්‍රව ධර්මයන් වැඩෙනවා කියලා පැහැදිලි කරනවා. මෙතන කුක්කුච්චායි කියනකොට කුකුස, එහෙම නැතිනම් ඔක සාමාන්‍යයෙන් ගත්තොත් සැකය කියන වචනයටත් කතා කරනවා. නමුත් අපි සාමාන්‍යයෙන් විචිකිච්ඡාව කියලා කතා කරන්නේ එතනත් සැකය කියලාමයි පැහැදිලි කරන්නේ. නමුත් මෙතන විචිකිච්ඡාව කියන මට්ටමින් පැහැදිලි කරන සැකයට වඩා වෙනස් ධර්මතාවයක්මයි මේ කුක්කුච්චේ කියන තැනකින්, එහෙම නැතිනම් කුක්කුච්චායි කියන තැනකින් පැහැදිලි කරන්නේ. ඒ මොකද්ද කියන එක පිළිබඳව අපි ටිකක් විමසලා බලමු. විචිකිච්ඡාව කියන තැන බුද්ධාදී අටතැන් කෙරෙහි ඇති වෙන සැකයට පැහැදිලිවම පෙන්නනවා විචිකිච්ඡාව කියලා. එහෙමනම් ඒ බුද්ධාදී අටතැන් කෙරෙහි ඇති වෙන සැකය නෙමෙයි මේ කුක්කුච්චේ කියලා කියන්නේ. කුකුස, එහෙම නැතිනම් කුක්කුච්චේ කියලා කියනවා පසුතැවිලි වෙන ස්වභාවය. එහෙම නැතිනම් හරියාකාරව අඳුනා ගන්න බැරි වෙන විදිහට, එහෙම නැතිනම් තැවෙන පසුතැවෙන ආකාරයෙන් කටයුතු කරනවා නම්, එහෙම නැතිනම් සැකයන් උපදවන විදිහට කටයුතු කරනවා නම් මෙන්න මේක කුක්කුච්චේ කියලා හඳුනා ගන්නට ඕනේ. අපි ඒකෙදී ඒ අර්ථ දෙකම ඇතුළත් වෙන විදිහට මේ කියන දහම් කාරණේ හොඳට බලන්නට ඕනේ. එහෙමනම් මේ කුක්කුච්චේ නිසා සිද්ධ වෙන අර්ථයක් තියෙනවා.
කුකුසක් ඇති නොවෙන නොවිය යුතු තැනක, ඒ කියන්නේ කුකුස් ඇති නොවෙන්න ඕන තැනක කුකුසක් ඇති කරගන්නවා නම්, ඒ වගේම කුකුසක් ඇති කරගන්නේ යුතු තැනක කුකුසක් ඇති කරගන්නේ නැතිනම්, මෙන්න මේ දෙකම නිසා තම තමන්ගේ ආශ්‍රව ධර්මයන් වැඩෙනවා කියන කාරණාවයි පැහැදිලි කරන්නේ. එතකොට මේ කියන කාරණාවේදී අපිට ආශ්‍රව ධර්මයන් මොනවද, ඒ ආශ්‍රව ධර්මයන් වැඩෙනවා කියන කාරණාවකුත් හඳුනා ගන්නටම වෙනවා. කුකුස කියන්නේ මෙතන නම් කුකුච්චය කියන එක මොකද්ද කියලා හඳුනා ගන්න වෙනවා. මම මේකට සරල අදහසක් ඉදිරිපත් කරන්නම් අපි කාගේත් අවබෝධයේ පහසුව සඳහා. අපි හිතමුකෝ බුදුරජාණන් වහන්සේ පිළිබඳව, බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධත්වයෙන් අනතුරුව ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් ආකාරයක ඉදිරිපත් කිරීමක් කළා නම්, යම් ප්‍රාතිහාරයන් පෑවා නම්, බුදුරජාණන් වහන්සේට පමණක් විශේෂවන ධර්මතාවයක් තියෙනවා නම්, මෙන්න මේවා පිළිබඳව අපි සැක සංකාවක් ඇති කරගෙන, එහෙම නැතිනම් ඒවා පිළිබඳව කුකුසක් ඇති කරගෙන ඒව ගැන කොච්චර විමසන්න ගියත් අපිට මේක විශේෂ වෙන්නේ නැහැ. මේක බුද්ධ විශේෂ වෙන නිසා, බුදුරජාණන් වහන්සේලාටම විශේෂ වෙන ධර්මතා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේලාටම විශේෂ වෙන ධර්මතාවයක් අපි මොනතරම් විමසන්න ගියත් අපේ නුවණට ඒක හසු කරගන්න බැරි වෙනවා. ඒ නුවණට හසු කරගන්න බැරි වෙනකොට අපේ හිතේ ඔන්න කුකුසක් උපදිනවා. ඒ විතරක් නෙමෙයි, අපේ හිතේ ඒ පිළිබඳව කල්පනා කරලා කල්පනා කරලා යම් යම් වැරදි විදිහේ තීන්දු තීරණ වලට පෙළඹෙනවා. ඒ විදිහේ වැරදි විදිහේ තීන්දු තීරණ වලට ආවම තියෙන දෝෂය තමයි අපිට නිවැරදි අර්ථය ඒ තුලින් වටහා ගන්නට බැරුව යනවා විතරක් නෙමෙයි, යම් වෙලාවක නිවැරදි අර්ථයේ වටහුණත් අර අපි දරපු මතය අපේ හිතින් බැහැර කරගන්නට හරි අපහසුතාවයකට පත් වෙනවා. ඒ නිසා අපි මෙන්න මේ කාරණාව මුල් කරගෙන ටිකක් විමසලා බලමු. අද වර්තමානයේ අපිට කුමක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ කියන කාරණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේශනාවන් ඇසුරෙන් කෙනෙක් විවිධ මත ඉදිරිපත් කරනවා නම්, ඒ ඉදිරිපත් කරන මතයන් වලට අනුව අපි ඒ දහම් කරුණු විමසීමකින් තොරව පිළි අරගෙන ඒ දහම් කරුණු හරියයි කියන තැනකින් පිහිටා සිටමින් අපිට පෙළ දහමේ තියෙන අර්ථයන් පිළිබඳව කුකුසක් ඇති කර ගන්නවා නම්, පෙළ ධර්මයන් එහෙම නැතිනම් අපි හිතමුකෝ යම් සූත්‍රයක තියෙන දහම් කරුණක් පිළිබඳව අපි කුකුසක් ඇති කර ගන්නවා නම්, එහෙම නැතිනම් ඒ පිළිබඳව පසුතැවිලි වෙන විදිහේ යඩ කටයුත්තක් සිදු කරනවා නම්, අන්න ඒ තුල මේ කුක්කුච්චය ඇති නොවිය යුතු තැන අපි කුකුසක් ඇති කරගෙන තියෙනවා. එහෙම මම කියන්නේ හේතුවක් ඇතුව. ඒ තමයි මේ ධර්මයේ පිළිබඳවත්, එහෙම නැතිනම් බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් අපිට මේ එන පණිවිඩය ත්‍රිපිටක ධර්මයේ හරහා, සූත්‍ර, පෙළ, අටුවා ආදී මේ ධර්මතාවයන් හරහා අපිට නිරන්තරයෙන් පරිශීලනය කරන්නට ලැබෙනවා. එහෙම පරිශීලනය කරනකොට, එහෙම නැතිනම් ඒව පිළිබඳව විමර්ශනය කරනකොට, අධ්‍යයනය කරනකොට අපි ඒ පිළිබඳව නිගමනයකට එන්නේ ඉස්සර වෙලා ඒ පිළිබඳව හොඳට අධ්‍යයනය කිරීම තමයි මූලික වශයෙන් කළ යුතු වෙන්නේ. ඒ පිළිබඳව නිගමනයකට ඇවිල්ලා අපි ඒ නිගමනය තහවුරු කර ගැනීම පිණිස අධ්‍යයනය කරනවා නම් අපිට ඒ තුලින් පෙන්වන අර්ථය වටහා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි කරලා තියෙන තමන් දරන මතයම තහවුරු කර ගැනීම පිණිස පෙළ භාවිතා කරපු එකයි කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කාරණාව ඇතුලේ විශාල හානියක් සිද්ධ වෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා. කුකුසක් ඇති කරගත යුතු තැන කුකුසක් ඇති කරගන්නෙත් නැහැ. කුකුසක් ඇති කරගත යුතු නැති තැනක කුකුසක් ඇති වෙන්නත් පුළුවන්කම තියෙනවා.
අපි මේක තව ටිකක් අපේ ජීවිතයට සරලව පැහැදිලි කරගත්තොත් මේකට හේතු කාරණා හොඳට අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. අපි ගත්තොත් මේ ශාසනය තුල ආනත්තරීය පාප කර්මයන් සිද්ධ කරන්නට යෙදුන කෙනෙකුට හැර, ඒ කියන්නේ ආනත්තරීය පාප කර්මයක් සිද්ධ කළ කෙනෙක් අනිවාර්යයෙන්ම දුගතියට පත් වෙනවාමයි. සතර මහා පායට එහෙම නැතිනම් නිරයට, නිරගාමී ජීවිතයකට පත් වෙනවාමයි. ඒක නියත ධර්මතාවයක්. ආනත්තරීය පාප කර්මයක් කරපු කෙනෙකුට මේ ජීවිතේ මාර්ගඵල ලබන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි බලන්න හොඳට, ආනත්තරීය පාප කර්මයන් හැර වෙන යම් බරපතල අකුසල කර්මයක් සිද්ධ කළත්, සත්ව ඝාතනයේ මනුස්ස ඝාතනයක් වෙන්න පුළුවන්. අපි හිතමුකෝ උදාහරණයක් විදිහට අඟුලිමාල හාමුදුරන්ගේ චරිත කතාව ගත්තහම, මේ අහිංසක, එහෙම නැත්නම් මේ අඟුලිමාල ගිහි කාලයේදී විශාල මිනිස්සු ප්‍රමාණයක් ජීවිත තොර කරනවා, ප්‍රාණඝාතයක් සිද්ධ කරනවා, මනුස්ස ඝාතනයක් විශාල ප්‍රමාණයක් සිද්ධ කරනවා. හැබැයි ඒ විදිහට විශාල මනුස්ස ඝාතනයක් සිද්ධ කළ මේ අඟුලිමාලටත් මේ ශාසනය තුල පැවිදි වෙලා අධිකමයක් ලබන්න, එහෙම නැතිනම් අරිහත් ඵලයට පත් වෙන්න පුළුවන් අවස්ථාව මේ ශාසනය තුල රැඳිලා තිබුණා. හැබැයි මේ අඟුලිමාල හාමුදුරුව පැවිදි භූමියට පත් වෙලා ඒ ගිහි කාලයේදී කරපු ඒ සත්ව හානි, එහෙම නැත්නම් මිනිස්සුන් මම මෙච්චර මැරුවා, මම මෙහෙම මෙහෙම මැරුවා, මම මේ විදිහටයි මිනිස්සු මැරුවේ කියන තැනකින් පසුතැවිල්ලක් ඇතුව සිතුවිල්ලක් පහළ කරගෙන පසුතැවෙමින් කටයුතු කළා නම්, දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට පසුතැවිල්ලකට පත් වුණා නම්, අනේ මම මෙච්චර මිනිස්සු ස්වභාවයක් මැරුවා, මම මෙච්චර මිනි මැරුවා, මේ විදිහටයි මම මිනි මැරුවේ කියන තැනකින් ඒ කරන ලද ක්‍රියාවලිය පිළිබඳව නැවත 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 සැක ඇති කරමි, කුකුස ඇති කරමින් පසුතැවිලි භාවයකට පත්වෙන විදිහේ කටයුතු කළා නම් හිත එකඟ කරගන්න කොහෙත්ම හැකියාවක් ලැබෙන්නේ නැහැ. හිත එකඟ කරගන්න කොහෙත්ම හැකියාවක් ලැබෙන්නේ නැහැ වගේම ධර්ම අවබෝධය පිණිස කටයුතු කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් අන්න පසුතැවිල්ලක් ඇති වෙන විදිහට යම් ක්‍රියාවලියක් කරලා තිබුණත් ඒක නැවත 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 සිහි කර කර සිහි කර කර පසුතැවිලි වෙවි කටයුතු කළා නම් උපන්න ආශ්‍රවේ වැඩිලා යනවා, ආශ්‍රව තව 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 බලවත් වෙනවා කියන තැනකට කටයුතු වෙනවා මිසක ඒ ආශ්‍රව ධර්මයන් ගිවා දමන්නට පුළුවන් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසායි ආශ්‍රව ධර්මයන්, ඒ කියන්නේ ඉපදිච්ච ආශ්‍රව ධර්මයන් වැඩෙන විදිහට, එහෙම නැතිනම් ඒවා වර්ධනය වෙන විදිහට සිහි නොකළ යුතුයි කියන කාරණේ පෙන්වන්නේ. එහෙම නැතිනම් කුක්කුච්චයක් ඇති වෙන කාරණාවකදී ඒ කුක්කුච්චයක් ඇති නොවන තැනක, නොවිය යුතු තැනක, ඒ කියන්නේ සැක සංකාවක් එහෙම නැතිනම් පසුතැවිලි වීමක් නොවිය යුතු තැනක පසුතැවිලි වීම තමයි ඒකට හේතු වෙන්නේ. මම මේක තවදුරටත් ඉදිරියේදී පැහැදිලි කරන්නම්, ඒ ආශ්‍රව ධර්මයන් එක කොහොමද මේක වැඩෙන්නේ කියන කාරණාවත් එක්ක. එතකොට අපි ඊළඟට බලමු කුකුසක් ඇති කරගත යුතු තැන, කුකුසක් ඇති කර ගැනීම කළ යුතුයි, කුකුසක් ඇති කරගත යුතු නැති තැන කුකුසක් ඇති කර ගැනීම නොකළ යුතුයි කියන අර්ථය තමයි මේකෙන් අනිත් පැත්තට එන්නේ. පැහැදිලි කරගන්න තියෙන. ඒ කියන්නේ සැක සංකාවක් ඇති කරගත යුතු තැන සැක සංකාවක් ඇති කරගන්න ඕන, සැක සංකාවක් ඇති කරගත යුතු නැති තැන සැක සංකාවක් ඇති කර ගැනීම නොකළ යුතුයි කියන අර්ථය තමයි මේකේ අනිත් පැත්තට තියෙන අර්ථය. ධාතාවෙන් මම මාතෘකා කරපු පාඩය තුල තියෙන්නේ කුකුසක් ඇති නොවෙන්න ඕන තැන කුකුසක් ඇති කරගන්නවා නම්, කුකුසක් ඇති වෙන්න ඕන තැන කුකුසක් ඇති නොවෙනවා නම්, මෙන්න මේ දෙකම නිසා ආශ්‍රවයන් වර්ධනය වෙනවා කියන උත්තරේ. ඊළඟට අපි ගන්න ඕනේ මේකේ අනිත් පැත්තේ අර්ථය, කුකුසක් ඇති නොවෙන්න ඕන තැන කුකුසක් ඇති නොවිය යුතුමයි. කුකුසක් ඇති වෙන්න ඕන තැන කුකුසක් ඇති විය යුතුමයි. එහෙනම් මොකද්ද මේ කියන අර්ථය කියලත් අපි විමසලා බලන්නට ඕනේ. කුකුසක් ඇති නොවිය යුතු තැන
කුකුසක් ඇති නොවිය යුතුයි කියලා කියන්නේ අපිට ඒක සද්ධා මාත්‍රයකින්ම විශ්වාස කරලා ගන්න වෙනවා. බුදුරජාණන් වහන්සේට විෂය වෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ යම් ධර්මයක් තියෙනවා නම් අපිට මේ ධර්මයේ වැටෙහෙන්න තරම් නුවණ මදි නම් අපි මේ ධර්මයේ පිළිබඳවක්වත් බුදුරජාණන් වහන්සේ පිළිබඳවක්වත් කුකුසක් ඇති කර ගැනීම නොකළ යුතුයි. මොකද ඒක කුකුසක් ඇති කර ගැනීම නොකළ යුතු තැන කුකුසක් ඇති කරගත්ත වෙන හැම කළොත්. මොකද අපිට විෂය නොවන තැනක අපිට අනවබෝධයකටපත් කියන්නේ අවබෝධයකටපත් වෙන්න තරම් නුවණ නැති තැනක අපි කුක්කුච්චයකටපත් වෙනවා නම් ඒක පසුතැවිල්ලක් බවට පත් වෙන්නට හේතුවක් හැදෙනවාමයි. ඒ නිසා ආශ්‍රව ධර්මයන් වැඩෙනවා. එහෙනම් අපි ඒ වගේ තැනකදී තබා තැබිය යුතුයි පැත්තකින් තබන්න ඕනේ. අපිට යම් දවසක නුවණ වර්ධනය වෙච්ච දවසට අපිට ඒක අවබෝධ වෙනවා කියන තැන ඉතුරු කරන්නට ඕන. මම මේක සරලවම කරලා කිව්වොත් පාසල් යන කෙනෙකුට පාසල් යන දරුවෙකුට ශිෂ්‍යත්ව පන්තියේදී ඉගෙන ගන්න ළමයෙකුට අපි උසස් පෙළ පන්තියේ ළමයෙක් මුණ දෙන විභාගයකට හම්බ වෙන ප්‍රශ්න පත්‍රයක් ලබා දුන්නොත් මේ ශිෂ්‍යත්ව පන්තියේ ඉන්න දරුවට මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න බැරි වෙයි. මොකද හැබැයි ශිෂ්‍යත්ව පන්තියේ ඉන්න ළමයා අකුරු ටික දන්නවා. ඒ පේපර් එකේ තියෙන අකුරු ටික ඕනෑම වචනයක් ඕනෑම අකුරක් කියවන්න පුළුවන්කම තිබුණාට ඒ කියලා තියෙන්නේ අහලා තියෙන්නේ මොන වගේ තැනකින්ද මොන වගේ ප්‍රශ්න ටිකක්ද මේ තියෙන්නේ සහ ඒ ප්‍රශ්න වලට උත්තර මොනවද නිවැරදිව දිය යුත්තේ කියන තරම් දැනුමක් මේ පුංචි දරුවට නැහැ. ඒ නිසා ඒ ළමයාගේ ප්‍රශ්නයේ පැත්තකින් තබලා තිබිය යුතුයි. ඒ ළමයාට ඒ මට්ටමට දැනුම ආපු දවසකට ඒ මට්ටමට ඉගෙන ගත්තට පස්සේ ඒ පන්ති වලට පත් වුණාට පස්සේ ඒ ළමයට විභාගයට එන ඒ ප්‍රශ්න පත්‍රයට අර ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න පුළුවන්. එතකොට ප්‍රශ්නේ තේරෙනවා. ඒකට අදාළ නියමිත උත්තරයක් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් ඒ දක්වා දැනුම වර්ධනය වෙනකන් මෙයාට මේක පැත්තකින් තැබිය යුතු වෙනවා. හැබැයි මේ ළමයා මේක අරගෙන උත්තර ලියන්න අරගෙන මේ උත්තර ටික Tamanට ලියා ගන්න දන්නේ නැති වුණාම ඒ ප්‍රශ්න පත්‍රයේ වැරදි කියලා ඒ ප්‍රශ්න පත්‍රයෙන් නිවැරදි කරන්න හදනවා නම් කපල වැරදි මේ ප්‍රශ්නේ අහලා තියෙන වැරදි මේක මේ වැරදි ප්‍රශ්නයක් මේ අහලා තියෙන්නේ කියලා ඒකම විමස ඒකටම කටයුතු කරනකොට ඒ ළමයාට ඒ දක්වා අවබෝධයක් ඇති කර ගැනීම පිණිස නුවණ වර්ධනය වෙන්න තියෙන හේතුවමයි මේ වහලා දාන්නේ වලකලා දාන්නේ. මම සරල උදාහරණයක් ගත්තේ අද අපි වර්තමානයේදී අපිට විෂය වෙන දහම් කරුණු ටික අපි හොඳට දැනුම් තේරුම් අරගෙන කටයුතු කරන්නට ඕනේ. අපිට විෂය නොවන අපිට අපේ නුවණට ගෝචර නොවන ගැඹුරු අර්ථයන් තියෙන දහම් පරයයන් අපි විමසන්න යනකොට ඒ දහම් අර්ථයන් අපේ නුවණට නොතේරෙනකොට අපි ඒ දහම් පරයය වැරදි කියලා ප්‍රතික්ෂේප කරන තැනකට කටයුතු කරනවා නම් අන්න අපිට පසුතැවිලි වෙන්න හේතු වෙන කාරණයක් කරලා තියෙනවා. ආශ්‍රව ධර්මයන් වැඩෙන්න හේතු වෙන කාරණයක් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි කුකුසක් එහෙම නැතිනම් සැක සංකා ඇති වෙන්නට හේතු වෙන කාරණයක් අපි ඉතුරු කරලා තියෙනවා. ඒ නිසා ඒ සැක සංකා උපදින්නට ඒ කියන්නේ සැක සංකා නොකළ යුතු තැන අපි සැක සංකා ඇති වෙන විදිහට ඒ කියන්නේ කුක්කුච්චේ නොකළ යුතු තැනට කුකුස් ඇති නොවිය යුතු තැන අපි කුකුස් ඇති කරගන්නට කටයුතු කරලා තියෙනවා. අන්න ඒක නොකල යුතුයි කියලයි අපිට මේ ගාථාවේ තියෙන අර්ථයෙන් පැහැදිලි කරන්නේ. අපිට දැන් අපේ මට්ටමින් කුකුස් ඇති කරගත යුතු තැන කුකුස් ඇති කරගන්න ඕනි කියලා කියන්නේ ඇයි කියන එකත් මම මෙතනදීම පැහැදිලි කරන්නම්. මේකේ ප්‍රතිවිරුද්ධ අර්ථය ගත්තාම අපි හිතමු අපිට ඔන්න අපි පන්සිල් සමාදන් වෙලා යම් විදිහකින් ශික්ෂාකාමී විදිහට කටයුතු කරනකොට අපිට ඔන්න කුකුසක් ඇති වෙනවා තමන් අතින් මේක සිල්පදයක් හරි කැඩෙන්නේ නැති බිඳෙන්නේ නැති කියලා. දැන් කුකුස් ඇති විය යුතු තැන කුකුසක් ඇති වෙලා තියෙනවා. එහෙනම් ඒ කුකුස ඇති විය යුතු තැන කුකුස ඇති උනේ ඒක නිවැරදි කර ගැනීම සඳහා. ඔන්න දැන් විමසලා බලනවා. කුකුසක් ඇති වෙච්ච තැන විමසනවා. විමසලා බලනවා අපේ නුවණ මට්ටමට විමසන්න පුළුවන්. මගේ අතින් අද දවසේ සත්තු කී දෙනෙකුගේ ජීවිතය තොර වුණාද? ප්‍රාණඝාත අකුසලයක් මම අද දවස තුර කළාද? එහෙම නැතිනම් අනුසතු දෙයක් මම අද තමන්ගේ මගේ කරගත්තද? හොරකම් කළාද? අවස්ථාවකට මුණ දුන්නද? එහෙම සිතුවිල්ලක් හරි පහළ වුණාද?
දැන් මේ ටික විමසන්නේ තමා අතින් එහෙම වැරද්දක් සිද්ධ වුණාද කියන කුකුස නිසා. ඒ කුකුස මත මේක හොඳට විමසලා 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 බලපුවාම අන්න තමන්ට තේරෙනවා තමන්ගේ අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් තමන් අතින් මේ විදිහේ අඩුපාඩුවක් සිද්ධ වෙලා තියෙනවා කියලා ඒකත් හඳුනා ගන්න පුළුවන්. එහෙම අඩුපාඩුවක් අද දවසේ සිද්ධ වෙලා නැත්තම් එහෙම නැහැ කියලා හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. මේ දෙකෙන්ම තියෙන හඳුනා ගැනීමක් අවසාන ප්‍රතිඵලයක්පත් වෙනවා, නුවණක් උපදිනවා. වැරද්දක් අඩුපාඩුවක් දුර්වලකමක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒක හඳුනා ගන්නවා. ඒ හඳුනාගෙන ඒක නැවත නිවැරදි කරගෙන නැවත ඒ වැරද්ද නොවන තැනට කටයුතු කරන්න පුළුවන් මට්ටමකටත්පත් වෙනවා. යම් වෙලාවක හඳුනා ගන්නකොට එහෙම වැරද්දක් අද දවසේදී සිද්ධ වෙලා නැහැ කියලා දැනගත්තාම බොහෝ සතුටක් ඇති වෙනවා හිතට. ඒ අනුව තව තවත් ඒක නොකර ඉන්න, එහෙම නැතිනම් ඒ වැරද්ද නොවන තැනට කටයුතු කරන්න උත්සාහවත් වෙනවා. අන්න ඒ සඳහා කුකුස ඇති කරගත යුතු තැන කුකුසක් ඇති කරගෙන විමසලා බලන්නටත් ඕනේ. කුකුස ඇති කරගත යුතු තැන කුකුසක් ඇති කරගෙන විමසලා බලනකොට ඒ නැති වෙන්නේ මර කුකුසමයි. ඒ නිසා අපේ නුවණට ගෝචර වෙන, අපේ සීමාවට ප්‍රමාණාත්මකව කටයුතු කරන්න පුළුවන් පරිසරයක ඉඳගෙන අපි මේ කරුණු ටික විමසලා බලන්නට ඕනේ. ඒ නිසා තමයි මේ අර්ථ දෙකක් දෙපැත්තට දෙන්නේ. අපි හිතමු අපි භාවනා කරන්න ගිහිල්ලා අපිට යම් මට්ටමකින් නීවරණ සහිත මනසකින් දින්නේ, නීවරණ රහිත මනසකින් දින්නේ කියලා හොඳට විමසන්නට ඕනේ. දැන් අපිට සමහර වෙලාවට භාවනා කරන්නට ගියාම භාවනා අරමුණක හිත රඳවගෙන තිබුණාම අපිට හිතේ ඔහේ ඉන්න පුළුවන් හැකියාව තියෙනවා, කාලය යනව දැනෙන්නවත් නැති වෙයි. සෑහෙන වෙලාවක් අපිට ඔහේ ඉන්න පුළුවන්, විවේකයෙන් ඔහේ ඉන්න පුළුවන්කම තියේ. මනසට කිසිම වෙන අරමුණු බැහැර ප්‍රබල අරමුණු වෙන්නෙත් නැහැ. අපිට හිතෙන්න පුළුවන් මම අද මේ භාවනා කළා හිතේ දියුණුවක් ලැබුවද මේ, එහෙම නැතිනම් නීවරණවත් එක්කද මම මේ හිටියේ, එහෙම නැතිනම් නීවරණ රහිතවද මේ හිටියේ. ඔන්න කුකුසක් ඇති වෙනවා. එතන කුකුසක් ඇති වෙන තැන කුකුසක් කුකුස් කර යුතු තැනක්මයි කුකුසක් ඇති වෙලා තියෙන්නේ. එතන සැකයක් ඉපදුනා තමන්ට. එහෙනම් එතන හොත්තට නුවණින් විමසලා බලන්න ඕනේ ඒ මානසික මට්ටම තුළ නීවරණ සහිත මනසකින්ද කටයුතු කළේ. එහෙම නැතිනම් හොත නුවණැතුව හොත සිහි ඇතුවමද ඒ කාලයේ ගත කළේ කියලා හොන්තට විමසලාම බැලිය යුතු වෙනවා. ඔන්න අපිට හම්බ වෙනවා කුකුස් කළ යුතු තැන කුකුස් කරන්න. හැබැයි කුකුස් කළ යුතු තැන කුකුසක් ඇති කරගත්තේ පසුතැවිලි වීම පිණිස නෙමෙයි. එහෙම නැතිනම් ආශ්‍රව ධර්මයන්ගේ වැඩිවීමක් පිණිස නෙමෙයි. ඊළඟට අපි භාවනා කරනකොට විදර්ශනා නුවණින් යුක්තව අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ස්වභාවයකින් යුක්තයි කියලා හොඳට නුවණින් විමසන වෙලාවේදී සමහර වෙලාවට කොච්චර අනිත්‍යයි කියලා හිතුවත් කොච්චර අනාත්මයි කියලා හිතුවත් අපිට නිත්‍ය වශයෙන්මයි හම්බ වෙන්නේ, අපිට ආත්මීසේමයි හම්බ වෙන්නේ. මේක කොච්චර අනිත්‍යයි 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 කියලා අපි හිතුවට අපිට ආවෝ නිත්‍ය ස්වභාවයක්ම හම්බ වෙනවා. අපිට මේක කොච්චර අනාත්මයි කියන තැනකින් අපි හිතුවත් අපිට නෑ ආත්මයි කියන හැඟීමක්ම උපදිනවා. ඊළඟට කොච්චර දුකයි කියලා හිතුවත් විමසුවත් අපි හොඳට නුවණකින් විමසුවත් අපිට ආපහු ඒක සැපයි කියලාම හම්බ වෙනවා. දැන් අනිත්‍ය දුක් අනාත්ම කියන ලක්ෂණයෙන් යුක්ත වූ ධර්මතාවයේ අපිට නිත්‍ය සුඛ ආත්ම හැඟීමෙන්මයි කොච්චර විමසුවත් ඇති වෙලා තියෙන්නේ. එහෙමනම් ඔන්න මෙතන කුකුසක් අපිට තියෙනවා. කුකුස් කළ යුතු තැන කුකුසක් ඇති කරගන්න, හැබැයි විමසන්න කුකුස දුරු වීම පිණිස. දැන් අපිට අනිත්‍යයි කියලා හිතන තැනක හැබැයි නිත්‍ය බවකින්ම නම් හම්බ වෙලා තියෙන්නේ. අපි මේ නිත්‍ය ස්වභාවය හම්බ වෙන්න හේතුව හොඳට නුවණින් විමසලා 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 බැලුවොත් තමයි අපිට ඒ කුකුස නැති වෙන්නේ. අපිට දුකයි කියලා මෙනෙහි කරන තැනකදී දුකයි කියලා අපි මෙනෙහි කරනකොට අපිට ඒක සැපයි කියලාමයි හිතෙන්නේ නා. අපිට කොච්චර දුකයි 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 කියලා දුක මෙනෙහි කළා ටික වෙලාවක් යනකොට ආයෙත් ඒක සැපයි කියන මට්ටමක් නම් හිතෙන්නේ. අන්න එතන කුකුසක් තියෙනවා, අපිට සැකයක් තියෙනවා. එහෙම නැතිනම් පසුතැවිල්ලට හේතු වෙන කාරණයක් තියෙනවා. ඒ නිසා අපි එතන හොඳට නුවණින් නැවත නැවත විමසලා බැලිය යුතුමයි. අනාත්මයි කියන තැනක අපිට ආත්මී හැඟීමෙන්මයි අපිට එතන
කටයුතු කරලා තියෙන්නේ. එහෙම නැතිනම් ගනුදෙනුව සිද්ධ වෙන්නේ. මේ අනාත්මීය රූපයක්නේ, අනාත්මීය ධර්මතාවයක්නේ කියලා අපි කොච්චර මෙනෙහි කළත් රූපේ දකින්නකොට අපිට ආත්මයක් විදිහටමයි පේන්නේ. සත්පුද්ගල ආත්ම වශයෙන්මයි හම්බ වෙන්නේ. එහෙමනම් ඒ හම්බ වෙන තැන සැක කළ යුතුයි. කුකුසක් ඇති වෙන තැන. ඒ කුකුස පිළිබඳව අපි හොඳට නුවණින් විමසන්න ඕනේ. එහෙමනම් මේ රූපය තුල සත්වයේක් පුද්ගලයේක් ආත්මයක් විදිහට කියලා පෙනුනට මේ අනාත්මීය රූපයක ස්වභාවය මෙන්න මේකයි කියලා රූපේ ගලව ගලව රූපේ වෙන් කර කර රූපේ හැදිලා තියෙන මොන වගේන්ද කිය කිය ආදී මේ විදිහට රූපේ පිළිබඳව හොන්තට විමසලා බලන්නේ අපි ඒ නිසා. අන්න සැක කළ යුතු එහෙම නැත්නම් කුකුසක් ඇති වෙච්ච තැන කුකුස් කළ යුතු තැන. කුකුස් කළ යුතු තැන හොඳට කුකුසක් ඇති කරගෙන අපි නුවණින් හොන්තට විමසලා බැලිය යුතු වෙනවා. මොකක් වෙනසද? උපන් ආශ්‍රවයේ දුර්වීම පිණිසයි. උපන් ආශ්‍රවය වැඩෙන්නේ කුකුසක් ඇති නොවන තැනක. කුකුසක් ඇති කරගත්තොත් ආශ්‍රව වැඩෙනවා. කුකුසක් ඇති වෙන්න ඕන තැනම කුකුසක් ඇති කරගත්තේ නැත්තම් ඒත් ආශ්‍රව වැඩෙනවා කියලා පෙන්නනවා. ඔන්න ඔය හේතුව නිසායි මේ අර්ථය පැහැදිලි කරන්නේ. මේක එකම 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 වගේ කිව්වා කියලා ඔබට සමහරලාට දැනෙයි. මොකද එකම වචන ටික භාවිතා කළා දෙපැත්තට බෙදලා පෙන්වන්නට. මම ඒ නිසා ආපහු මේක සාරාංශගත කරන්නම්. ආශ්‍රව ධර්මයන් වැඩෙන්නේ කොහොමද සහ නැත්තේ කොහොමද කියන කාරණේ පැහැදිලි කරන්නට පෙර, කුකුසක් ඇති වෙන්න ඕනේ තැන කවුරු හරි කෙනෙක් කුකුසක් ඇති කරගන්නේ නැතිනම්, ඒ කියන්නේ කුකුසක් ඇති වෙන්න ඕනේ තැන කුකුසක් ඇති කරගන්නේ නැතිනම්, මම අර මුලින් කිව්වේ අනිත්‍ය වූ ස්වභාවයකින් යුක්ත රූපයක් දිහා දකින අපිට අනිත්‍ය බවයි ප්‍රකට වෙන්න ඕනේ. හැබැයි පේන්නේ නිත්‍ය බව. දැන් ඔන්න කුකුසක් ඇති වෙන්න ඕන තැන කුකුසක් ඇති වෙන්න ඕනේ. කුකුසක් ඇති වෙන්න ඕන තැන කුකුසක් ඇති වුණේ නැතිනම් ඒ විදිහටම අපි හිතනවා නම් අපිට අන්න ආශ්‍රව වැඩෙන්න හේතු වෙලා තියෙනවා. මේ විදිහේ කුකුසක් ඇති වෙන්න ඕන තැන කුකුසක් ඇති නොවෙනවා නම් ඒත් ආශ්‍රව වැඩෙනවා. කුකුසක් ඇති නොවෙන්න ඕන තැන ඒත් කුකුසක් ඇති වෙනවා නම් අපි ඒකයි මුලින් මතක් කළේ. අපිට විශේෂ නොවන පතයක් තියෙනවා නම්, විශේෂ නොවන ප්‍රදේශයක් තියෙනවා නම්, අවබෝධයේ අපේ නුවණට සාක්ෂාත් කරන්න බැරි තරම් මහා ගැඹුරු අර්ථයක් තියෙනවා නම්, ඒ අර්ථයක් පිළිබඳව අපිට කුකුසක් ඇති කරගත්තා කියලා අපි කොච්චර විමසලා බැලුවත් අපිට ඒ කුකුස දුරු කරන්න බෑ. ඒ නිසා කුකුසක් ඇති නොවෙන්න ඕන තැන අපිට කුකුසක් ඇති කරලා තියෙනවා. ඒ කියන්නේ කුකුසක් ඇති නොවෙන්න ඕන තැන කුකුසක් ඇති කළොත් ඒද අපේ ආශ්‍රවයන් වැඩෙන බවක් තමයි තියෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේලාට පමණක් විෂය වෙන කාරණයක් කියලා කිව්වම ලෝක විෂය, සත්ත්ව විෂය, කර්ම විෂය, ධ්‍යාන විෂය කියන මේවා බුද්ධ විෂයක්. ඒක බුදුරජාණන් වහන්සේලාට පමණක් විෂය වෙන ධර්මතාවයක්. ඉතින් ඒ ධර්මතාවයන් අපි දැනනවා, අහලා තියෙනවා, මේක බුදුරජාණන් වහන්සේලාට විෂය වෙන ධර්මතාවයක් නං අපි ඒව ගැන විමසන්න ගියාට අපේ නුවණ ඒක විමසලා උත්තරයක් ගන්න තරම් අපේ නුවණ ප්‍රමාණවත් නැහැ. එහෙනම් එතන කුකුසක් ඇති කරගත යුතු තැනක් නෙමෙයි. කුකුසක් නොවිය යුතු තැන අපි කුකුසක් කරගෙනයි ඒ හොයලා තියෙන්නේ. ඒක බුදු නුවණකටම සාක්ෂාත් වෙන බුදු නුවණකින්ම විතරක් දකින්න පුළුවන් තැනක් නම් ඒක අපි කොච්චර උත්සාහවත් වුණත් අපේ නුවණට ඒක සාක්ෂාත් වෙන්නේ නැහැ. හැබැයි එහෙම කියලා කර්මය ගැන ඉගෙන ගන්න එපා, කර්මය ගැන හොයන්න එපා කියන අදහස නෙමෙයි මේකේ ගැඹෙන්නේ. කර්මය පිළිබඳව අපේ සීමාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය අතික්‍රමණය කළ යන්න එපා. ඒක අපිට විශේෂ නොවන පතයක්. ඒකයි මම අර මුලදී ගත්ත උදාහරණේ ගත්තේ ශිෂ්‍යත්ව ළමයෙකුට උසස් පෙළ විභාගයේ පේපර් එකක් දුන්නොත් ලියන්න, ශිෂ්‍යත්ව ළමයාට අකුරු කියවන්න පුළුවන්කම තිබුණාට පේපර් එකට උත්තර ලියා ගන්න බෑ. හැබැයි මේ ළමයා යම් දවසක ඒ මට්ටමට ගියොත් අන්න එදාට ඒ ළමයාට ඒක උත්තර ටික ලියා ගන්න ප්‍රශ්නේ තේරෙයි. උත්තරේ දන්නවා නම් උත්තරේ ලියා ගන්න පුළුවන්කම තියෙයි. ඒ වගේ එහෙනස අපිට විශේෂ වෙන පතේකින් එහා තියෙන දෙයක් පිළිබඳව කුකුසක් ඇති කරගන්න නොගති යුතු තැන කුකුසක් ඇති කර ගන්නවා නම් අන්න ඒක නොකළ යුතු වෙනවා. ඉතින් මම මෙතනදී පැහැදිලි කරන්නම් මේ කාරණාව නිසා අපිට ආශ්‍රව ධර්මයන් කොහොමද වැඩෙන්නේ කියන කාරණාව. අපි හිතමු සීලය පිළිබඳවම ගත්තොත්, අපි හිතමු සත්තු මෙරීමෙන් වළකිනවා, හොරකම් කිරීමෙන් වළකිනවා, කාම මිත්‍යාචාරයෙන් වළකිනවා, බොරු කීමෙන් වළකිනවා,
මදයට හා ප්‍රමාදයට හේතුවන රහමෙර පානයෙන් වළකිනවා කියන මේ ශික්ෂාපද ටික. මේ ශික්ෂාපද ටිකේ අනිවාර්යයෙන්ම කායික හා වාචසික සංවරයට මේ ශික්ෂාපද සමාදන් වීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. යම් කෙනෙක් මේ ශික්ෂාපද ටික සමාදන් වෙලා කටයුතු කරනකොට කෙනෙක් අතින් මේ ශික්ෂාපදයක් කැඩිලා බිඳිලා ගියොත්, එහෙම නැතිනම් ශික්ෂාපදයක බිඳීමකට ලක් වුණොත්, එහෙම නැතිනම් ඒ වැරද්ද සිද්ධ වුණොත්, අපි හිතමුකෝ සත්වඝාතනයක් සිද්ධ කළා කියලා, එහෙම නැතිනම් අන්සතු දෙයක් හොරකම් කරා කියලා, මේ වගේ ක්‍රියාවක් සිද්ධ වෙනකොටම මේ කෙනාට මේ පිළිබඳව සැකයක් ඉපදුනවා නම් සැක කළ යුතු දෙන සැකයක් ඇති වෙලා තියෙන එක සාධාරණයි. හැබැයි යායේ සැක කළ යුතු දෙන සැකයක් උපදින්නේ නැතිනම් එයාට එතන මගේ අතින් සීලේ කැඩිලා නැහැ, මං සීලේ බිඳිලා නැහැ, එහෙම නැතිනම් මං ඒ වැරද්ද, ඒ පොඩි වැරද්දක් නෝක ඉච්චර ගණන් ගත යුතු එකක් නෙමෙයි, පොඩි සතෙක් නේ මැරුණේ, එහෙම නැතිනම් පොඩි දෙයක් නේ මං මේ හොරකම් කළේ කියන තැනකින් ඒක සාධාරණීකරණය කරන්න යෑම තුළ තව 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 ඒක අපේ මානසික මට්ටමට ඒ පැත්තට ඇදගෙන යන්න, කෙලෙස් පැත්තට නැඹුරු වෙන්න හොඳට ඉඩ හදලා දුන්නා වෙනවා. මොකද අපි යමක හොරකම් කිරීමකට ලක් වෙනවා නම් වස්තුකාමයක් තමයි අපි මේ කැමැත්ත ඇති කරගෙන අන්සතු දෙයක් හොරකම් කරගෙන තියෙන්නේ. එහෙම නැතිනම් කාමයේ පැත්තට නැඹුරු වෙච්ච බවකින් තමයි අපිට හොරකම් කරන්න පුළුවන්කම ආවේ. එහෙමනම් මේ පැත්තට නැඹුරු වෙන්න අපිට කාමාශ්‍රවය වැඩි වෙන්න හේතු වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ කාමයේ පැත්තට නැඹුරු වෙලා ඉන්න පුද්ගල වශයෙන් කෙනෙකුගේ දෙයක් හොරකම් කරනවා කියන තැනකින් තමන් තව කෙනෙකුගේ දෙයක් හොරකම් කරනවා කියන තැනකට නැඹුරු වීම තුළ වැරදි විදිහට දකපු දැක්මකුත් තියෙනවා සත්පුද්ගල ආත්ම වශයෙන්. ඒ කියන්නේ ආත්ම දිට්ඨිය, දිට්ඨ ආශ්‍රවය කියන ආශ්‍රව ධර්මයේ වැඩෙන්නට ඒක හේතු වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, වටිනාකමින් යුක්ත ඇති බවට ඉතුරු කරපු දෙයක් හම්බ වෙනවා. තියෙන දෙයක් හොරකම් කරන්න යන්න පෙළඹ වෙනවා. තියෙන දෙයක් ගන්නවා කියන තැනකින් යන්න පෙළඹ වෙනවා. ඒ නිසා ඇති බවට ඉතුරු කරලා යනවා. අනේ තිබිච්ච එක ගන්න බැරුණානේ, ඒ තිබිච්ච එක මම කොහොම හරි ගන්නවනේ කියන තැනකින් ඇති දෙයක් හොයාගෙන ඇති දෙයක් පස්සේ ගිහිල්ලා හොරකම් කරන්න නැවත නැවත පෙළඹෙන්න පුළුවන්කම තියෙනවා. මේ භවයේ ස්වභාවය. නැවත නැවත භවය හදනවා. ඒ නිසා භවආශ්‍රව ධර්මයන් වැඩෙනවා. මේ සියල්ලේම ඇත්ත ඇති හැටියට හඳුනා නොගන්නකම හේදෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ අනවබෝධයෙන් යුක්තව කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. දුකත් දුකට හේතුවත් දුකේ නිවීමත් දුක නිවන ප්‍රතිපදාවත් කියන තැනකින් මේ කෙනාට චතුරාර්ය සත්‍ය හම්බ වෙන්නේ නැති වෙනකොට ඒ පුද්ගලයා අවිද්‍යාවෙන් ගිලිච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. අර ක්‍රියාව තුළ දිට්ඨාශ්‍රවය වර්ධනය වෙනවා, කාමාශ්‍රවය වර්ධනය වෙනවා, භවආශ්‍රවය වර්ධනය වෙනවා, අවිද්‍යාශ්‍රවය වර්ධනය වෙනවා. මේක වර්ධනය වෙන්න 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 මේ කෙනාගේ තව තවත් කෙලෙස් බර වැඩි වෙන්න වැඩි වෙන්න තව තවත් හොරකම් කරනවා. හොරකම් කරන්න කරන්න කෙලෙස් වැඩි වෙනවා, කෙලෙස් වැඩි වෙන්න වැඩි වෙන්න තව තව හොරකම් කරනවා. මේක ඔවුනොවුන්ට උපකාර කරමින් මහ විශාල අකුසල පතයක් බවට, අකුසල කර්ම ගණනාවක් බවට මේක පත් වෙනවා. ඉතින් ඔන්න ඔය නිසා තමයි තමන්ගෙන් යම් සීලයක් බිඳ වැටෙනවා නම් ඒ බිඳ වැටෙන සීලයෙන් නැවත නැගී හිටින්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. ඒකට කුකුසක් ඇති වෙනවා නම්, එතන සැකයක් ඇති වෙනවා නම් ඒක සැකයේ ඇතිවිය යුතු සාධාරණ කාරණයක්. සැකයේ මුල් කරගෙන, එහෙම නැතිනම් කුකුස මුල් කරගෙන හුද්දට විමසන්න. විමසලා හුද්දට නුවණැතුව ඒ කාරණයෙන් අවබෝධයක් අරගෙන ඒ මිදෙන්න නැවත ශික්ෂා සම්පන්න වෙලා නැවත කය වචනේ සංවර කරගන්න. එහෙම සංවර කරනකොට තමයි අර ආශ්‍රව ධර්මයන් වලට වැඩෙන්න හේතු වෙලා නැහැ. ආශ්‍රව ධර්මයන් වැඩි වෙන්න උපකාර කරලා නැහැ අපි. ඒ නිසා ඔන්න හොඳ අර්ථයක් පැහැදිලිව තබා ගන්න සැක කළ යුතු, එහෙම නැතිනම් සැක කියන වචනේ මෙතන විචිකිච්ඡාව කියන අර්ථයෙන් නෙවෙයි ගත යුත්තේ කියන එක මම මුලින්ම මතක් කරේ. ඒ නිසා කුකුච්චේ කියන තැනකින් පෙන්නනවා කුකුස කියන එක. කුකුස කියන එකටත් සැකේ කියන අර්ථයක් ඇතුළත් වෙලා තියෙනවා. හැබැයි පසුතැවිල්ලකට හේතු වෙන සැකයක්, යම් විදිහක පසුතැවිලි භාවයකට. අනේ මං එහෙම නොකර හිටියනම් කොච්චර හොඳද, අනේ මට ඒක නොකර ඉන්නයි තිබුණේ, අනේ මගේ අතින් එහෙම දෙයක් වුණා නේද කියලා පස්සේ පසුතැවිලි වෙන ස්වභාවයකින් යුක්ත බවක් ඇති වෙනවා නම් අන්න ඒ සඳහා හේතු වෙච්ච ක්‍රියාව, ඒකට කියනවා කුක්කුච්චේ කියලා. ඉතින් ඒ විදිහේ කුකුසක් ඇති විය යුතු තැන
අපි කුකුස් ඇති කරගන්නේ නැතිනම්, එහෙම නැතිනම් කුකුසක් ඇති වෙන්න ඕන තැන කුකුසක් ඇති කර ගැනීම තමයි අපි කළ යුත්තේ. මොකද ඒක එහෙම වෙන්නේ ඒ පිළිබඳව හොඳට නුවණින් විමසන නිසා. අපි භාවනාවට වාඩි වෙලා භාවනා කරනකොට සමහරවිට අපිට දන්නේම නැතුව හිත විසිරලා වෙන්න පුළුවන්. අපි දන්නේවත් නැහැ. අපිට ඒක හඳුනා ගන්නවක්වත් බැහැ. සමහර වෙලාවට භාවනාවේ අපි ඉන්නවා කියන හැඟීමෙන් ඉන්නවා. හැබැයි හිත හැඟවිලා. හිත නීවරණයකට යට වෙලා. හැබැයි පැය ගාණක් අපි ඉඳගෙන ඉන්නවා. නමුත් හිතේ කිසිම දියුණුවක් වෙලා නැහැ. නුවණ වර්ධනයක් වෙලා නැහැ. භාවනාවේ වැඩිවීමක් වෙලා නැහැ. හැබැයි අපි කාලය තුල ඉඳලා තියෙනවා මම මෙච්චර කාලයක් භාවනා කරා කියන තැනකින් තමන්ට ඒක කියන්න පුළුවන්කම තියෙනවා. මම පැයක් හිටිය, අද පැය දෙකක් හිටිය, අද පැය ගාණක් හිටිය දැනුණේවත් නැහැ කියලා කියන්න පුළුවන්කම තියෙයි. හැබැයි එතන පොඩි සැකයක් ඇති කරගන්න කුකුසක් තියෙනවා. මොකද්ද? මම භාවනා කළාට හිත වැඩ කරා දැනුනේ නැහැනේ මට. එනතිනම් මේ භාවනා කරා කියලා මම කටයුතු කළාට නීවරණත් එක්ක මේ හිත ගනුදෙනු කළාද? එහෙම නැතිනම් නුවණක් දැනුනේ නැහැ. නිින්ද ගියාද දන්නේ නැහැ. ආදී මේ විදිහට සැක විය යුතු තැන්, එහෙම නැතිනම් කුක්කුච්චේ ඇති විය යුතු තැන, කුකුසක් ඇති වෙන්න ඕන තැනම තමයි මේ කුකුස ඇති වුනේ. ඒක අයින් කරන්න එපා. ඒක හොද්දට නුවණින් විමසලා බලලා ඒ කුකුස අයින් කරන්න. එහෙම නැතුව ඒකෙන් අයින් වෙලා නැහැ, එහෙම නිින්ද ගිය නැතුව ඇති කියන තැනකින්, එහෙම නැතිනම් ඒක හිත මේ හැඟුණේ නැතුව ඇති, නීවරණත් එක්ක හිත තිබුණේ නැතුව ඇති කියන උත්තරයක් සපයලා එතනින් අයින් වෙන්න එපා. මොකද ඒක ආශ්‍රව ධර්මයක් බවට පත් වෙනවා. ඒක පුරුද්දක් වෙනවා. ඒ පුරුද්ද ඊළඟ දවසේ භාවනා කරනකොට ආයේ මේ පුරුද්ද ඉස්මතු වෙලා ආයෙත් අර විදිහටම ක්‍රියාත්මක වෙනවා. මේක දිගින් දිගට පුරුදු පුහුණු කළොත් අපිට ආශ්‍රව ධර්මයන්ම වැඩි ආශ්‍රව වලින්ම යුක්තව අපේ මනස කෙලෙස් පරිත බවකට පත් වෙනවා. ඒ නිසා හඳුනා ගන්නට හරිය අපහසු අවස්ථාවක් බවට පත් වෙනවා. ඒ නිසා අපි මූලික අවස්ථාවලදීම මේක හඳුනා ගන්නට ඕනේ. ඒකයි කුකුසක් ඇති වෙන්න ඕන තැන කුකුසක් ඇති වෙන්න ඕනේ. එතන නුවණින් විමසලා බලන්නට ඕනේ කියලා කියන්නේ. භාවනා කරනකොට විශේෂයෙන්ම මේ කියන කාරණේ මතක තබා ගැනීමක් කළ යුතුම වෙනවා. ඊළඟට ওই සමතය ගැන මතක් කළේ විදර්ශනා භාවනා කරනකොටත් අපි ওই කලින් කලින් මතක් කළා වගේම අනිත්‍ය දුක අනාත්ම වශයෙන් අපි යම් කරුණක් විමසනකොට, මෙනෙහි කරනකොට, විදර්ශනා කරනකොට ඒ තැනේදී අපිට නිත්‍ය සංඥාව උපදිනවනะ, ආත්ම සංඥාව උපදිනවනะ, අපි අනාත්මයි කියලා බැලුවට ආත්මී සංඥාව උපදිනවනම් අපිට ආත්මී සංඥාව උපදින බව කුකුසක් නම් අපිට, ඒ කියන්නේ ඇත්තටම රූපේ අනාත්මයි නะ, රූපේ තුල අනාත්මී වූ ධර්මතාවයක් නම් පවතින්නේ, ඒ අනාත්මී වූ රූපේ කොහොමද ආත්මයක් විදිහට අපිට හම්බ වෙන්නේ කියලා මෙන්න විමසන්න ඕනේ දැන්. ඇයි දැන් කුකුසක් තියෙනවා? මොකද රූපේ අනාත්මයි කියලා අපි අහලා තියෙන්නේ. හැබැයි මට බැලුව බැලමට රූපේ ආත්ම වශයෙන්ම පේනවා. එහෙමනම් මම මොකද කරන්න ඕනේ? රූපේ අනාත්මී වූ රූපේ අනාත්මමයි. හැබැයි අනාත්මී වූ රූපේක ආත්මයි කියලා හිතෙන්නේ කොහොමද? ඔන්න දැන් වෙන් කරලා දැන් හොඳට විමසනවා. අන්න එහෙම විමසනකොට හොඳට නුවණින් කටයුතු කරනකොට ආශ්‍රව ධර්මයන් ගෙවිල යනවා. අවිද්‍යාශ්‍රවේ, කාමාශ්‍රව, දිත්‍යාශ්‍රව, භවආශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මයන් ක්‍රමානුකූලව ගිවා දමන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි මෙහෙම නුවණින් විමසුවේ නැත්තම් රූපේ අනාත්මයි කියලා අහලා තියෙනවා, අනාත්මී වූ රූපේ දිහා බලපුවම අපිට ආත්මයක් පේනවා. එහෙනම් මෙතන ආත්මයක් ඇති. මෙතන ආත්මයක් තියෙන හින්දානේ ආත්මයක් පේන්නේ. එහෙනම් මෙතන ආත්මයක් තියෙනවා කියන තැනකින් අපි තීරණයක් අරගෙන අර ධර්මයේ තුල පෙන්වන අර්ථයට එහා ගිහිල්ලා අපි තීරණයක් ගන්නවා. එතන කුකුසක් ඇති වෙන්නේ නැහැ අපිට. කුකුසක් ඇති නොවන තැන අපි විමසන්න යන්නේ නැහැ. විමසන්න යන්නේ නැති වෙනකොට අවිද්‍යාශ්‍රවේ, භවආශ්‍රවේ, කාමාශ්‍රවේ, දිට්ඨාශ්‍රවේ කියන ආශ්‍රව ටිකම උපදිනවා. බලන්න එහෙම මේ කියන කාරණේ ටිකක් හොඳට විමසලා නුවණින් අනාත්ම වූ රූපයක් ආත්ම වශයෙන් හම්බ වෙනකොට ඒ ආත්මයක් එතන තිබුණ හින්දමයි මට ආත්මයක් හම්බ වුණේ කියන අදහස අරගෙන බලන්න. ඒ අදහස තුල ඇත්ත ඇති හැටියට නොදැක්කකම කියන කාරණේ යෙදෙනවා කියලා කියන්නේ අවිද්‍යාව යෙදුණා කියන එකමයි. අවිද්‍යා ආශ්‍රවේ යෙදුණමයි. ඒ නිසා අවිද්‍යා ආශ්‍රවේ යෙදෙනවා කියන සිද්ධියක් වෙනවා. ඒකට මේක තව දුරටත් වැඩෙනවා මේ විදිහට හිතනකොට.
ඊළඟට හේ ආත්මයක් තියෙනවාමයි බහැර කියන තැනකින් නිත්‍ය සංඥාවෙන් ඇති බවටම ගත්තාම ආත්මයක්මයි තියෙනවා කියන තැනකින් ගත්තාම එතන බවාශ්‍රෝ ධර්මයේ ඉපදිලා එතනට ඇලෙන බවක් ඇති වෙනවා එතකොට කාමාශ්‍රවයේ ඉපදිලා එතන සත්වයේ පුද්ගලයෙක් ඉන්නවාමයි කියන තැනකින් ගත්තාම දිට්ඨාශ්‍රවයත් එතන ඉපදිලා තියෙනවා ඒ නිසා අවිද්‍යාශ්‍රව කාමාශ්‍රව බවාශ්‍රව දිට්ඨාශ්‍රව කියන ආශ්‍රව ධර්මයන් සියල්ලම උපදින්නට හේතු වුණේ කුක්කුච්චේ ඇති වෙන්න ඕන තැන කුක්කුච්චයක් ඇති කරගත්තේ නැතිකමයි. කුකුසක් ඇති වෙන්න ඕන තැන කුකුසක් ඇති කරගත්තේ නැහැමයි. ඒ නිසා තමයි විමසුවේ නැත්තේ. විමසුවේ නැති හින්දා ආශ්‍රව ධර්මයන් වැඩෙනවා. මේ විදිහට ගත්තාම අපේ ජීවිතේ පුරාවට අපි කරන හැම කටයුත්තක්ම අපිට මෙන්න මේ විදිහේ අර්ථයක් ඇතුව කටයුතු කරන්න පුළුවන්කම තියෙනවනේ. ඒ මොකද්ද අර්ථයක් ඇතුව කටයුතු කරන්න පුළුවන් කියන්නේ? අපි සැකයක් උපදවාගෙන කටයුතු කරනවා නම්, එහෙම නැතිනම් කුකුසක් ඇතුව කටයුතු කරනවා නම්, ඒ කටයුතු කරන කාරණාවේදී නුවණින් හොඳට විමසනකොට ආශ්‍රව ධර්මයන්ගේ ගෙවීමක් සිද්ධ වෙනවා නම්, අන්න අපි ඒක කළ යුතු වෙනවා. අපි යම් තැනක කුකුසක් ඇති කරගෙන ඒක විමසන්න ගිය ගමනේදී විමසනකොට තව තව ආශ්‍රව ධර්මයන් වැඩෙනවා නම් ඒක නොකළ යුතු කාරණයක් වෙනවා. මේකට තවත් අර්ථයක් මම එකතු කරන්නම්. මේ කියලා තියෙන්නේ මොකක්ද කියන කාරණේ. මේ විදිහට මම අද මාතෘකා වශයෙන් ගත්ත නිසායි ඔබට මේකේ ලොකු සංකීර්ණත්වයක් තියෙන්නේ. මම මේක තව විදිහකින් තවත් පරියායකට එහෙම නැතිනම් තව වචනකින් ඔබට කිව්වොත් මේ කියන අර්ථය ඔබට හොඳට පැහැදිලි වේ. නමුත් මම මේ වචනේ මේ වෙනකන් කිව්වේ නැතුව කතා කළේ මෙන්න මේ අර්ථයට, මේ පදගත අර්ථයට මේක සාධාරණීකරණයක් වෙන්න ඕන නිසා. මේ වචනේ තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. මෙතනදී කුක්කුච්චයක් ඇති වෙන්න ඕන තැන කුක්කුච්චයක් ඇති වෙන විදිහටත්, කුක්කුච්චයක් ඇති නොවන තැනක කුක්කුච්චයක් ඇති නොවන විදිහටත් කටයුතු කරන්නේ කියලා පෙන්වන මේ අර්ථය ඇතුලේ ගැබ්බෙලා තියෙන්නේ යෝනිසෝ මනසිකාරයේ කියන අර්ථේ. යෝනිසෝ මනසිකාරයෙන් වෙන්නේ නුවණින් යුක්තව මෙනෙහි කරනවා නම් යමක් උපං ආශ්‍රව වැඩෙන විදිහට යමක් තියෙනවා නම් ඒක මෙනෙහි නොකළ යුතු ධර්මයක්. උපං ආශ්‍රව වැඩෙන විදිහට යමක් මෙනෙහි කරනවා නම් කෙනෙක් ඒ මෙනෙහි කරන කාරණාව අයෝනිසෝ මනසිකාරයක් බවට පත් වෙනවා. උපං ආශ්‍රව දුරු වෙන විදිහට කටයුතු කරනවා නම්, මෙනෙහි කරනවා නම් යම් කෙනෙක්, ඒ කියන්නේ යමක් මෙනෙහි කරනකොට උපන් ආශ්‍රව ධර්මයන් දුරු වෙන විදිහට මෙනෙහි කරනවා නම් ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. නූපං ආශ්‍රවයක් නූපදින විදිහට මෙනෙහි කරනවා නම් ඒකටත් කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. නූපං ආශ්‍රව ධර්මයක් උපදින විදිහට කටයුතු කරනවා නම් ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරයේ කිය. යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් ගැන තමයි මේ කියලා තියෙන්නේ. කුක්කුච්චේ කියන ධර්මතාවයේ මුල් කරගෙන කුකුසක් ඇති වෙන්න ඕන තැන කුකුසක් ඇති කරගෙන නුවණින් විමසලා බැලුව කුමක් සඳහාද? ආශ්‍රවයන් වර්ධනය නොවන විදිහට. අන්න පෙන්නනවා උපන් ආශ්‍රව දුර්වීම පිණිසත්, නූපන් ආශ්‍රව නූපදීම පිණිසත් යම් කෙනෙක් නුවණින් මෙනෙහි කරනවා නම් ඒක යෝනිසෝ මනසිකාරය. හැබැයි මේ ගාථාවෙදි අපිට පෙන්නනවා කුකුසක් ඇති නොවෙන්න ඕන තැන කුකුසක් ඇති කරගන්නවා නම් යම් කෙනෙක්, කුකුසක් ඇති වෙන්න ඕන තැන කුකුසක් ඇති කරගන්නේ නැත්නම් යම් කෙනෙක්, ඒ නිසා ඒ කෙනාට ආශ්‍රව වැඩෙනවා නම් ඕකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. එහෙමනම් මේ කතා කලේ ඇත්තටම යෝනිසෝ මනසිකාරයක් අයෝනිසෝ මනසිකාරයක් පිළිබඳ වූ කාරණාව. මේ වචනේ මම මුලින් කතා නොකර, මේ වචනේ පැහැදිලි නොකර මේ විදිහේ අර්ථය ගත්තේ අපිට තවත් පැතිකඩකින් මේක පෙන්නලා තියෙනවා කියන කාරණේ පෙන්නලා පැහැදිලි කරන්න ඕන නිසායි. දැන් ඔබට පැහැදිලි ඇති. මුලින්ම ගත්තාම නිකන් හරි අපහසුයි, එකම වචන ටිකක් එහෙට මෙහෙට එහෙට මෙහෙට කියනවා වගේ කියන අදහසක් ඔබට එන්නේ නැති. හැබැයි මේ කිව්වේ මෙන්න මේ යෝනිසෝ මනසිකාරයේ සහ අයෝනිසෝ මනසිකාරී කියන කාරණා දෙක පිළිබඳවමයි. මොකද ආශ්‍රව ධර්මයන් වැඩෙන්නේ කොහොමද, ආශ්‍රව ධර්මයන් දුරු වෙන්නේ කොහොමද කියන අර්ථය තමයි මේ ගාථාව තුළ අපිට
පැහැදිලි කරන්න. ආශ්‍රව ධර්මයන් වැඩෙන විදිහ පෙන්නවා. කුකුසක් ඇති නොවෙන්න ඕන තැන කුකුසක් ඇති කරගත්තොත් ආශ්‍රව වැඩෙනවා. කුකුසක් ඇති වෙන්න ඕන තැන කුකුසක් ඇති කරගත්තේ නැත්නම් ඒත් ආශ්‍රව වැඩෙනවා. එහෙමනම් මේ කතා කළේ යෝනිසෝ මනසිකාරයේ සහ අයෝනිසෝ මනසිකාරයේ පිළිබඳ වූවක්ම තමයි. ඒ නිසා මෙන්න මේ අර්ථයේ පිහිටලා අපි කටයුතු කරන්නට ඕන. ඒ නිසා පසුතැවිල්ලකට හේතු වෙන කිසිවක් ඉතුරු නොවන විදිහට අපි හොඳට නුවණින් විමසලා ගත්තොත් යෝනිසෝ මනසිකාරයකින් කටයුතු කළ පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒක යෝනිසෝ මනසිකාරයක්ද අයෝනිසෝ මනසිකාරයක්ද කියලා දැනගන්නට තියෙන සාධකයේ තමයි අපි මෙනෙහි කරන ක්‍රමය තුළ අපි නුවණින් මෙනෙහි කරනකොට ඒ මෙනෙහි කරන කාරණාවේ ප්‍රතිඵලයේ විදිහට වෙන්න ඕනේ. උපන් ආශ්‍රවයක් තියෙනවා නම් ඒ ආශ්‍රවයේ ගෙවෙන බව අපිට පේන්න ඕන. නූපන් ආශ්‍රවයක් තියෙනවා නම් ඒකට උපදින්නේ ඉඩ නැති බවත් පේන්නට ඕන. උපන් ආශ්‍රවයක් තියෙනවා නම් ඒක ගෙවෙන බව පේන්නත් ඕන. නූපන් ආශ්‍රවයක් තියෙනවා නම් ඒ ආශ්‍රවයට නැගිටින්න එහෙම නැතිනම් උපදින්නට ඉඩ නැති වෙන බවත් ඉඩ අහුරන බවත් කියන්නේ ඉඩ අහුරලා දානවා කියන කාරණාවත් පේන්නට ඕන. යම් තැනක මෙනෙහි කරනකොට උපන් ආශ්‍රවේ තව තව වැඩි වෙනවනම් අන්න අපි සැලකිලිමත් විය යුතුයි. එතන හොත්තට නුවණින් බැලිය යුතුයි. සැක කළ යුතු තැන සැක කරන්න වෙනවා අපිට. එහෙම නැතිනම් කුක්කුච්ච ඇති වෙච්ච තැන කුක්කුච්චයක් විදිහට එහෙම නැතිනම් කුකුසක් ඇති වෙන්න ඕනේ එතන. විමසන්න ඕනේ කරලා. උපන් ආශ්‍රය වැඩි වෙන විදිහට නම් අපි කටයුතු කරලා තියෙන්නේ. මෙතන අනිවාර්යයෙන්ම විමසිය යුතුයි. මෙතන ගැටලුවක් තියෙන අපි වෙනෙහි කිරීම තුළ. නූපන් ආශ්‍රවයක් උපදින මට්ටමකට ඇවිල්ලා තියෙනවා නම් කලින් තිබුණේ නැති ආශ්‍රව දැන් උපදිනවා නම් එහෙමනම් එතනත් අපිට වැරද්දක් වෙලා තියෙනවා. ඒ පිළිබඳවත් හොත්තට විමසලා බැලිය යුතුම වෙනවා. ඔන්න ඔය කියන සාධක දෙක අපේ ජීවිතේ අපි පවත්ව ගන්නට ඕනේ. කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මයන් ටිකෙන් අපිට අවිද්‍යාශ්‍රවය නිර්වශේෂ වශයෙන් නිරුද්ධ කරන්න වෙන්නේ, භවආශ්‍රවය නිර්වශේෂ වශයෙන් නිරුද්ධ කරන්න වෙන්නේ අරිහත් මාර්ගයේදී. එහෙමනම් අරිහත් මාර්ගයෙන් තමයි අවිද්‍යාශ්‍රවයයි භවආශ්‍රවය දුරු කරන්න තියෙන්නේ. කාමාශ්‍රව මට්ටමේ ප්‍රභේද දෙකකට බෙදනවා. ඕලාරික වශයෙන් එහෙම නැතිනම් රළු වශයෙන් තියෙන කාමාශ්‍රව සහ සියුම් වශයෙන් තියෙන කාමාශ්‍රව කියලා. එහෙම නැතිනම් වස්තුකාම ක්ලේශකාම කියන මට්ටමකේ. ඒ දෙක අවස්ථා දෙකකදී තියෙන වස්තුකාම සකදාගාමි මාර්ගය තුල, ක්ලේශකාම අනාගාමි මාර්ගය තුල කියලා මේ අවස්ථා දෙකෙන් දුරු කරන්න තියෙනවා. එතකොට දිට්ඨාශ්‍රවේ දුරු කරන්න තියෙනවා සෝහන් මාර්ගයේ. එහෙමනම් අපිට අපේ මට්ටමට හැටියට ගැලපෙන තැන තෝරගන්න වෙනවා. අපේ මට්ටමේ හැටියට ගැලපෙන තැන කියලා කිව්වේ අපි ඉන්න තැනෙන් ඊළඟට යන්න තියෙන පියවර මොකක්ද කියලා. කෙනා කෙනාගේ මට්ටමට තියෙන ආශ්‍රව ධර්මයන්ගේ ප්‍රබලතාවය අනුව ඒ ආශ්‍රව මොනවද කියලා හඳුනා ගැනීම කළ යුතු වෙනවා. යම් තැනක දිට්ඨාශ්‍රවයක් තියෙනවා නම් පෘථග්ජන මට්ටමේ ඉන්න කෙනෙකුට මේ දිට්ඨාශ්‍රවය හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. දිට්ඨාශ්‍රවය කියලා කියන්නේ සත්පුද්ගල ආත්මෝසයෙන් ගත්තා වූ ඇසුර. ස්කන්ධයන් කෙරෙහි ආත්මී හැඟීමෙන් කරන ලද ගනුදෙනුවක් තියෙනවා නම්, වැරදි විදිහට දකින දැක්මක් තිබුණා නම්, ඔය නිසා තමයි සක්කාය දිට්ඨිය කියන එක උපදින්නේ. සත්පුද්ගල වශයෙන් ආත්මී හැඟීමෙන් මේ රූපය කෙරෙහි, වේදනාව කෙරෙහි, සංඥාව කෙරෙහි, සංකාරය කෙරෙහි, විඥානය කෙරෙහි කියන මේ ස්කන්ධ පංචකය කෙරෙහි ආත්මී හැඟීමකින් බැඳිලා ගැලිලා වාසය කරනවා නම්, පංච උපාදානස්කන්ධය කෙරෙහි වැරදි විදිහට දකින දැක්මක් තියෙනවා නම්, ඒ ඇසුරෙන් කටයුතු කරනවා නම් කොට කියනවා සක්කාය දිට්ඨිය තියෙනවා. ඒ ඇසුර කටයුතු කරන නිසා ආශ්‍රව ධර්මයක් වෙලා තියෙනවා, දිට්ඨාශ්‍රව කියලා කියනවා. එහෙමනම් උතන විමසන්න වෙනවා, රූපේ සත්පුද්ගල ආත්ම වශයෙන් පවතින දෙයක්ද, වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්ම ටික සත්පුද්ගල ආත්ම වශයෙන් පවතින දෙයක්ද, මේ වගේ ස්වභාවය මොකක්ද කියලා හොඳට නුවණින් විමසන්න වෙනවා. එතකොට මේ විමසන මට්ටමට අනුව අපේ නුවණ වැඩෙනකොට අන්න උපන් ආශ්‍රවයක් දුරු වෙනවනම්, නූපන් ආශ්‍රව අලුතෙන් උපදින්නෙත් නැත්තම් මෙන්න මේ තැන තමයි යෝනිසෝ මනසිකාරයෙන් පෙන්නපු අවස්ථාව. එහෙම කළේ අපි අර මම මුලින් මතක් කළ ආකාරයට අනාත්මයි අනාත්මයි කියලා කියන රූපේ අනාත්ම වුණාට අපිට ආත්ම වශයෙන් රූපේ පේනවනම් ඔන්න දැන්
සංඛාවක් එහෙම නැතිනම් කුකුසක් අපිට කුකුසක් ඇති විය යුතු තැන කුකුසක් ඇති වෙලා කුකුසක් ඇති විය යුතු තැන කුකුසක් ඇති වෙච්ච නිසායි අපි මේ කුකුස දුරු වීම පිණිස හොන්තට නුවණින් විමසන. එහෙනම් රූපය ආත්මයි කියලා අපිට කොච්චර හැඟෙනවද ඒ හැඟෙන තාක් රූපේ පිළිබඳ අපිට කුකුසක් තියෙනවා. ඇයි රූපය අනාත්මයි කියලා ධර්මයෙන් අපිට උගන්වනවා. හැබැයි අපිට රූපය ආත්මයි කියලා පේනවා. එහෙනම් අපි මේ රූපය අනාත්මීය රූපයක් බව ඔප්පු වෙන තුරුම රූපේ පිළිබඳව මනා නුවණින් විමසීමක් කළ යුතුම වෙනවා. අන්න කුකුසක් ඇති වෙන්න ඕන තැන කුකුසක් ඇති වෙච්ච නිසා තමයි අපි මේ කුකුස දුරු වීම පිණිස හොන්දට නුවණින් විමසුවේ. ඒ විමසපු නිසාමයි උපං ආශ්‍රවයක් තිබුණා නම් දිට්ඨාශ්‍රවේ දුරු වෙන්නේ. නූපං ආශ්‍රවයක් තියෙනවා නම් ඒක නැවත උපදින්නේ නැහැ. අපායගාමීත්වයට හේතු වෙන අවිද්‍යාශ්‍රවය, භවආශ්‍රවය, කාමාශ්‍රවය කියන මේ ආශ්‍රව ධර්මයන් ටික උපදින්නේ නැහැ. ඒ නිසා විචිකිච්ඡාවක් ඇති වෙන්නේ නැහැ. සීලබ්බත පරාමාස ගණේ වැටෙන වෙන සීල වෘතයන් වලට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එවනම් ආය අලුත් අලුත් දේවල් හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න එකම මඟ, එකම ක්‍රමය මෙන්න මේකයි කියන තැනකින් හොඳට නුවණ පිහිටනවා. ඉතින් අද මං හිතනවා යෝනිසෝ මනසිකාරය කියන වචනයටම අදාළ වෙන දහම් කාරණය තවත් දහම් පරියායකින් පැහැදිලි කළේ. මං හිතනවා කාටත් ඒ පිළිබඳව පැහැදිලි ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් මේ පිළිබඳව අහලා දැනගත යුතු යම් දහම් කරුණක්, ගැටලුවක්, නොතේරිච්ච තැනක් තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව තියෙනවා. කාටත් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. සාදු සාදු සාදු. ඔබ වහන්සේට අප්‍රමාණ පින්කුසල් අත්පත් වේවා ස්වාමින් වහන්ස. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවී සැනසීම පිණිසම මේ සියලුම් පින් ඔබ වහන්සේට හේතු පාරම හේතු වාසනා කුසල පාරමිතාවක්ම වේවා. සාදු සාදු සාදු. පින්වතුන්ට දැන් අවස්ථාව තිබෙනවා මයික්‍රොෆෝන් එක අන්මියුට් කරලා ප්‍රශ්න තිබේ නම් අසා දැන ගැනීම පිණිස. ස්වාමීන් වහන්සේ අවසර. තෙරුවන් සරණයි. අංගුලිමාල තෙරුන් වහන්සේ ඒ තමන් මිනිස්සු මැරුවා ඒ ගැන පශ්චත්තාපුණේ නැහැ. ඒක හිතෙන් නැතුව නමුත් ඒ අතරතුරදී රහත්ච්ච හින්දා තමයි ඒ අකුසලය එක පස්සට ඒ ගැන නොහිතුවත් ඒක පල දෙන්නු නැතුනේ. දැන් වෙන අපි වගේ සාමාන්‍ය අපි එහෙම දැන් වැරදක් අපි කරලා ඒ ගැන අපි පස්පැත්තාපල දැන් ඒක ඒ ගැන නිතර දෙවේල මේ හිතන් නැතුව හිටියත් ඒක අකුසලයක් වශයෙන් එක පස්සට තල්ලු වෙලා විඥානේ පස්සෙම තියෙයි. ඒක කවදාහරි එක පරිසම් වෙනවද? ඒ කියන්නේ දැන් අර අපි රහතුන් නැත්තම් ඒක ඒ රහත් වෙන්න ඉස්සෙල්ලා ඒක එළියට ඇවිල්ලා ඒක පරිසම් දෙන්න බලනවාද? අපි කියමු වෙන කෙනෙක් ලොකු පවක් කරා. ඒ පව යාට තේරුණා ඒක මම කරපු එක වැරදි කියලා. ඉතින් එයා කියන්නේ හිතන්නේ දැන් ස්වාමීන් වහන්සේ කිව් විදිහට ඒක අපි ඒක ගැන නිතර නිතර හිතන්නේ නැතුව ඒක අපි කරේ වැරද්ද කියලා පස්සෙන් දාලා අපි හොඳ වෙන්න බලනවා. නමුත් රහත් වෙච්ච නැත්නම් උන ස්වාමීන් වහන්සේ එක සංසාරේ ඇවිල්ලා එක කවදා හරි පළ දෙනවාද ඒක? ඒකේ ප්‍රභේද කීපයක් තියෙනවා මෑණියෝ. ඒ කියන්නේ ditta dhamma vedini විපාක දෙන කර්ම තියෙනවා, උපපජ්ජ වේදිනී විපාක දෙන කර්ම තියෙනවා, අපරාපරීය විපාක දෙන කර්ම තියෙනවා. ඒකෙදී අපි කරපු අකුසල කර්මය ditta ගැන උපපජ්ජ වේදිනී විපාකයක් විදිහට විතරයි නම් තියෙන්නේ. උපපජ්ජ වේදිනී කියලා කියන්නේ ඊළඟ ආත්මෙට විතරයි ඒක බලපවත්වන්නේ. එහෙම වුණොත් අපි හිතමුක ඊළඟ ආත්මයේ අපා يعني අපා සතර මහා අපායේ දුකකින් තමයි ඒක දුක් විඳින්න තියෙන්නේ කියලා, විපාක දෙන්න තියෙන්නේ කියලා. හැබැයි මරණාසන්න වෙලාවේදී අපි කරන ලද කුසල අරමුණක් අපේ හිතට චුතියට ඇවිල්ලා අපි සුගතියටපත් වෙනවා. අපි හිතමුක දිව්‍ය ලෝකයට ගියා කියලා. දිව්‍ය ලෝකෙට ගියාට පස්සේ දිව්‍ය ලෝකයේදී අර අපායගාමීත්වයේ තියෙන අකුසලයේ දිව්‍ය ලෝකෙදී විපාක දෙන්න බෑ. බලවත් කරලා. මොකද මේ භූමිය වෙනස් භූමියක තියෙන්නේ. ඊට පස්සේ මේ දිව්‍ය ලෝකෙන් චුත වෙලා ආපහු කවදා හරි දවසක මනුෂ්‍ය ලෝකයට ආව කියනවා. එතකොට දැන් අර ඊළඟ ආත්මෙට විපාක දෙන්න තියෙන අකුසලයේ ඉවරයි එතනදී. මොකද ඒකේ බලේ ඊළඟ ආත්මෙන් විපාක දෙන්න තියෙනක ඊළඟ ආත්මෙ විපාක නොදුන්නොත් අහෝසි වෙලා යනවා.
හැබැයි අපරාපරීය කර්මයක් විදිහට ඉතුරු වුණා. ඒක දිව්‍ය ලෝකෙ ගිහිල්ලා හෝ බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා හෝ ආයේ කවද හරි දවසක එතෙන්ට වැටුනොත් එතනදි විපාක දෙන්න අවස්ථාව හැදුනොත් විපාක දෙනවා. එහෙම බෙදලා පෙන්නනවා. ඒකයි කර්මය බෙදලා පෙන්නන්නේ. ඒ නිසා අනිවාර්යෙන් මේ කෙනාට විපාක දෙනවාමයි කියලා එහෙම නිත්‍ය වශයෙන් ඒක කියන්න බෑ. විපාක දෙනවාමයි කියලා නිත්‍ය වශයෙන්ම කියන්න පුළුවන් කර්මයකට තියෙන අනත්තරී පාප කර්මයේ පමණයි. අනිත් ඒවා තමන්ගේ ඒ කාල සීමාවන එක පස්සට ගියාම අර තමන් හොඳ ගතිගුණ තියෙනවා නම් කෙනෙකුට අරක පල දෙන්න වෙලාවක් නැහැ කියන එක නේ ස්වාමීන් වහන්සේ. අවස්ථාව නොලැබුණොත් පල දෙන්නේ නැහැ. ඒ කියන්නේ අවස්ථාව ලැබෙන්න ඕනේ. ලැබෙන්න ඕන. එහෙම අවස්ථාව ලැබෙන්න ඕනේ කියලා කියන්නේ ඔය අපරාපරීයයි කියලා කියන්නේ අවස්ථාවක් ලැබුණාම විපාක දෙන කර්මය. පැහැදිලි නේද? ඒ කියන්නේ එහෙම වුණොත් විතරයි ඈ ඒක ගරුක කර්මයක් විදිහට පත් වුණොත් ඊළඟ ජීවිතේ අනිවාර්යෙන්ම අපායට යන්න වෙයි. හැබැයි ඔකෙදි උත්තරයක් මම දුන්නා පැහැදිලිව. අපි මේ කාරණේ තේරුම් අරගෙන මගේ අතින් අපි හිතමුකෝ මම සතෙක් මැරුවමයි කියලා. එහෙම නැත්නම් මහා විශාල ප්‍රාණඝාත අකුසලයක් කරා කියන්නකෝ, මනුෂ්‍ය ඝාතනයක් කරා කියන්නකෝ. හැබැයි මම තේරුම් ගන්නවා මගේ අතින් මෙහෙම වැරද්දක් වුණා කියලා. දැන් ඒක ගැන පසුතැවිලි වෙවි ඉන්නේ නැතුව මම ඒක හොඳට නුවණින් කටයුතු කරලා ඒ ආශ්‍රව ධර්මයන් ටික ගෙවන විදිහට මම ප්‍රතිපදාවක කටයුතු කරනවා නම් මට දිත්තාශ්‍රවේ සම්පූර්ණයෙන් මම ගෙවා දෙමුව කියන්නකෝ. ආනත්තරේ පාප කර්මයක් කරලා තිබුණොත් බෑ මේක. ඒ හැරුණකොට වෙන ප්‍රාණඝාතයක් කරලා තිබිච්ච කෙනෙක් විදිහට මම ආශ්‍රව ධර්මයේ ගෙවලා දැම්මා නම් දිත්තාශ්‍රවය, ඒ කියන්නේ දැන් අර විදිහට මෙනෙහි කරමින්ම දිත්තාශ්‍රවේ ගෙවෙන පැත්තට සාසන ප්‍රතිපදාවේ කටයුතු කරනවා නම් ඒ නිසා වෙන කාරණේ තමයි අපායගාමීව උපදිලා නැවත විපාක විඳින තියෙන හේතු සියල්ලෙන්ම මිදිලා යා. සෝවාන් ඵලයට පත් වුණොත් ආය සතර මහා පායට යන්නේ නැහැ කියලා කියන්නේ ඒ නිසා. පැහැදිලි නේද? මොකද එතනින් තමයි ප්‍රශ්නේ විසඳන්න තියෙන්නේ. නැතිනම් අර කර්ම ටික ගෙවල ඉවර කරලා කවදා හරි දවසක කර්ම ටික ගෙවිලා ඉවරුණාට පස්සේ මේ එතනින් නිදහස් වෙනවා කියන තැනකින් කර්මවාදී ක්‍රමවේදයක් පෙන්නලා නැහැ ධාමේ. හැබැයි කර්මයට විපාක වශයෙන් පෙන්නනවා. හැබැයි සියලුම කර්මවලට විපාක ලැබෙනවා කියන තැනකින් කටයුතු කළොත් අනිවාර්යෙන් විපාක බොල් නැහැ. විපාක කර්මයක් කළොත් අනිවාර්යෙන් විපාක ලැබෙන්නම ඕනේ කියන තැනකින් කටයුතු කළොත් මේ කර්ම විපාක ඉවර වෙච්ච දවසට නිවන් දකින්න වෙන්නේ කියන තැනකින් ප්‍රතිපදාව පැනෙව්වොත් මං හිතන්නේ ලෝකෙ කිසි කෙනෙකුට නිවන් දකින්න කියන කාරණාව හිතන්නවත් බැරි වෙයි. ඒක අර තමයි හිතෙන්න ඒක තෝරගෙන බේරගෙන අයින් කරන් පස්සේ ඒක මනසට එන්නේ නැහැ නේද? එතකොට ඒක මොකද කර්මය විපාක මට්ටමට සක්‍රීය කරලා දෙන්න කෙලෙසේ තමයි බලපාන්නේ. ඒ නිසා කෙලෙසේ දුරු කරන වැඩපිළිවෙලේදී නැවත කර්ම සකස් වෙනවා කියන සිද්ධියකට සහ ඒකේ අපායගාමීත්වයට හේතු වන අකුසල කර්මයන්ගෙන් මිදෙන්න පුළුවන් හැකියාව ඒ හරහා පැහැදිලිව පෙන්නලා තියෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඒ ප්‍රශ්නේදී මටත් තව ප්‍රශ්නයක් ඇති වුණා. එහෙනම්ද ස්වාමීන් වහන්ස? එහෙනම් බලවත් කුසල් කර්ම කළොත් එවැනි අකුසල කර්ම ලෝණපල සූත්‍රය වගේ මේ දිවගේ මේ ඒව අඩුවෙන්නේ නැද්ද? ඒ විදිහට බලය අඩු වෙනවා කියන කාරණාවක් පෙන්නයි. ඒ කියන්නේ මොකද බලය අඩු වෙනවා කියන එකෙන් පෙන්වන්නේ ඒක අහෝසි වෙලාම යනවා කියන තැනකට පෙන්වන්න නෙමෙයි. දැන් ගත්තොත් එහෙම දැන් ওই පුබ්බ කම්ම පිලෝතික සූත්‍රයේ තුල පැහැදිලිව පෙන්නනවා අපේ බෝසත්යන් වහන්සේ ඒ බෝධිසත්ත්ව කාලය තුල කරන ලද කුඩා කුඩා කුසල කර්මයන් වලට විපාක විඳලත් තව ඉතුරු වෙච්ච ටිකක් තිබිලා ඒවටත් බුද්ධත්වයේ ලැබුවෝ ජීවිතයේදී විපාක දුන්නනේ. එතකොට කර්මය කියන එකේ විපාක අවස්ථාව විවිධාකාරයකින් පෙන්නලා තියෙයි. ඒකම මොකද අපිට අර බුදුරජාණන් වහන්සේට පමණක්ම විශේෂ වෙන එකක් කර්ම විශේෂ කියන එක. නමුත් අපිට පෙන්නලා තියෙන රාමුව ඇතුළේ අපිට කතා කරන්න පුළුවන්. එතකොට යම් කෙනෙක් කර්මයක් කළොත් ඒ කර්මයට වඩා අකුසල කර්මයක් කළොත් ඒ අකුසල කර්මයට වඩා බලවත් කුසල කර්මයක් කළොත් කියන කාරණාවනේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ආනත්තරීය පාප කර්මයන් වහලන්න පුළුවන් කිසිම බලවත් කුසල කර්මයක් නැහැ. ඒකයි ආනත්තරීය පාප කර්මයක් කළොත් අනිවාර්යෙන් කොච්චර පින් කළත් අපාය යනවමයි. ඒක වළක්වන්න පුළුවන් වෙන කිසිම කුසල කර්මයකින් හැකියාව නැහැ. හැබැයි ඊට මෙහා යම් අකුසල කර්මයක් කරලා තියෙනවා නම් ඒ අකුසල කර්මයට වඩා බලවත් කුසල කර්මයක් කළොත්
අවසාන මරණාසන්න වෙලාවේදී චුතිසිතට ගරුක කර්මයක් විදිහට බලපවත්වන්නේ කුසල කර්මයක් වෙනවා. ගරුක කර්මය කියලා කියන්නේ ප්‍රධාන කර්මයේ බවට පත් වෙනවා. ඒ කියන්නේ ප්‍රධානම වැඩියෙන් බර තියෙන කර්මයේ බවට පත් වෙන්නේ කුසල කර්මය නෝ ගරුක කර්මයේ බවට. හැබැයි එහෙම කිව්ව පමණකින්ම හැම කෙනෙකුටම එහෙම වෙන්නේ නැහැ. කොච්චර කුසල කර්ම කරලා තිබුණත් සමහරලාට තමන්ගේ හිතට පසුතැවිලි වෙන්න හේතු වෙච්ච කර්මයක් වෙලා තියෙන එක ගරුක කර්මය විදිහට පෙනී හිටින්න පුළුවන්. මොකද ඒකට හේතුව මම කියන්නම් චුට්ටක් හොයලා බලන්න. මට මතකේ හැටියට කෝසල මල්ලිකා බිසවගේ චරිත කතාවේ අසුදුස මහා දානමේ පින්කම කළා කියලා කියන්නේ සාසනය කරන්න පුළුවන් එකම පින්කමක් නේ තරම් විශාල පින්කමකට. හැබැයි එච්චර මහා පින්කමක් කළ කෝසල මල්ලිකාවටත් දින හතකට අපා යන්න හේතු වුණේ පසුතැවිල්ලකට හේතු වෙන කාරණයක් නේ. පැහැදිලිද? ඒ නිසා අරක ගරුක කර්මයක් විදියට. හැබැයි ඒකේ විපාක නොදුනා නෙමෙයි. තව දින හතකට අපාය ගිහිලා ආපහු වෙතෙනින් මිදලා දිව්‍ය ලෝකෙ යන්න පුළුවන් හැකියාව ලැබුණා. හැබැයි දින හතකට හෝ අපාය යන්න හේතු වුනේ අර පසුතැවිල්ල කියන කාරණේ නිසාම. මොකද පසුතැවිලි නොවිය යුතු තැන පසුතැවිලි වෙච්ච නිසා. ඒක මුගක් වැදගත්න්නේ දුසමන පසුතැවිලි නොවීම. ඔව්, ඒ කියන්නේ පසුතැවිලි කියන එකෙන් තව තවත් අකුසලයේ සිද්ධ වෙන විදියට නම් පසුතැවිලි වෙන්නේ. ඒ කියන්නේ ඒකයි ආශ්‍රව වැඩෙන විදිහට පසුතැවිලි වෙන එක නොකළ යුතුයි කියලා කිව්වේ. එහෙමයි ස්වාමිනේ, තේරුණා. එතකොට ආශ්‍රව වැඩි වෙන්න තව තව ඒකේ කර්මය තව තව බලවත් වෙලා විපාක දෙන එකේ බලවත් විපාක් බවට පත් කරනවා. ඒනිදිවල ආපහු සිතට ඇති වෙනකොට මොනවා හරි යම් ක්‍රමයක් තියෙනවා ස්වාමිනාතික. යටපත් කරන අපි ගොඩක් උත්සාහ කරනවා. යටපත් කරන එක නෙමෙයි කළ යුතු මෑනේ. එතන සැක සංකාවක් ඒක හැම නැතිනම් අපිට හිතේ එහෙම ඇති වෙනවා නම් එතනදී පැහැදිලි කරන්න ඕනේ ධර්ම කාරණා ටික. දැන් එදා නොදන්නකම හින්දා මේ විදිය සිද්ධියක් නෙවුනේ. හැබැයි එහෙම වෙච්ච සිද්ධියක මෙන්න මෙහෙම අනිත්‍ය දුක අනාත්මෝ ධර්මතා ටිකකින් යුක්ත තැනක නේද මෙහෙම කෙලෙස් නිසා නේද මෙහෙම වෙලා තියෙන්නේ කියලා සත්පුද්ගල ආත්ම වශයෙන් නෙමෙයි ඒ සිද්ධ වෙච්ච සිදුවීම ධර්මතාවයකින් විග්‍රහ කරගන්න ඕනේ. හොඳයි. ඒකට තමයි අපිට චිත්තචෛසික රූප නිබ්බාන කියන ධර්මතා ටිකක ක්‍රියාකාරකම් ටිකක් කෙලස් ටිකක් මිශ්‍ර වෙලානේ මේ විදිහේ ලෝකයක් හැදිලා කර්ම ශක්තියක් හැදිලා විපාකයක් කියන තැනකට ලෝක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක නොදන්නකම හින්දා මම කියන හැඟීමෙන් සත්පුද්ගල හැඟීමෙන් මම කියන කෙනා මම මේ විදිහේ අකුසලයක් කරා කියන තැනකින් මෙනෙහි කරන්න තමයි තව තව ආශ්‍රව වැඩිලා සත්පුද්ගල ආත්ම වශයෙන් අවිද්‍යාශ්‍රවේ භවආශ්‍රව කාමාශ්‍රව දිත්තාශ්‍රව තව වැඩෙනවනේ. එහෙම හිතන්න අනේ මම මෙහෙම පාපයක් කරගත්ත මම මෙහෙම අකුසලයක් කරගත්ත කියලා සත්පුද්ගල හැඟීමෙන් හිතන්නේ අපි. එහෙම හිතන්න ආශ්‍රව වැඩිලා තව අකුසලේ බලවත් වෙනවා තමයි වෙන්නේ. හැබැයි අපිට පෙන්නනවා එහෙම හිතන්න නෙමෙයි පෙන්නන්නේ අනාත්මී තැනක මේ ආත්ම වශයෙන් අරගත් එකනේ ප්‍රශ්නේ තිබුණේ. එතනින් ගැටලුව විසඳ ගන්න විදිහට හිතන්න කියන එකයි පෙන්නන්නේ. බොහොම පින්සාවෙන් අහස තෙරුවන් සරණයි. මේ දේශනා වයසරයක් අහන්න මෙන්නේ මොකද ওই ටික ලියාගෙන තියෙන්නේ පැහැදිලි වේවි. ගත් ලියත් ගත්තා නෑ මම අපහො අහන්නම් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අවසර සමානත් මම ඒ ගැනම තමයි මේ ප්‍රශ්නේ තහන්. දැන් ඒ කියන්නේ දැන් තමන් වරදක් කරාම ඒ යෝනි සමාන්තකාරයෙන් එක හිතර දැන් මම මේ නොදන්න කම හින ධර්මයේ දන්නේ නැති හින්දා මම මේ කර්ම මේ වැරද්ද කරේ. දැන් මම ධර්මයෙන් දන්නේ හින්දා මම මේ පස්සේ එක කරන්නේ කියලා එහෙම හිතලා ඒ ගැන පස්සටතාව නොවි හිතියාම ඒක අර දැන් තමන්ගේ පෙර කුසලයක් තියනවා නේද? අර ඒක දැන් ඒක දැන් තමන් දන්නේ නැති කමට කරේ දැන් අපි කරා මම කරන්නේ ධර්මයෙන් දන්නේ හින්දා කියලා ඒක හිතලා එහෙම කරලා ආවිල්ලා ඒක ඉගෙන නොසිත හිතියාම සමහරක් වෙලාවට අර වෙන තව කුසල් කරානම් ඒ කුසල් ඒව පල දෙනකොට අරක පර එහෙම එක හිතන්නේ නැති හින්ද ඒක සමහරක් වෙලාවට පල දෙන්න අසමන් සෝවන් වුණොත් ඒක පල දෙන්න හම්බෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේට. කොට අනිවාර්යෙන් ඒ කියන තැනින් පෙන්නලා තියෙන මෑණියෝ නිකන් නොහිතා ඉන්න කියන එක නෙමෙයි මේක. එහෙම හිතලා එතනින් අපි යන්න ඕනේ ආශ්‍රව ගෙවල දමලා නිවන් දකින වැඩපිළිවෙලෙන් තමයි මේක අහෝසි කරන්න පුළුවන්කම තියෙන්නේ. ඔව්, ඒකෙන් ධර්මය අපි දැනගත්ත දැන් දැනගත්ත හින්දා අපි දැන් ඒක නොදන්න හින්දා දැන් අපි ධර්මයේ දන්නවා. ඒක හින්දා අපි ගතිගුණ හොද කරගත්ත යුතු ධර්මය අනුව අපි යා යුතුයි කියන හැඟීම ඇතුව වැඩ කරොත් සමහරක් කළාට ඒක ඒ දැන් යම් කෙනෙක් වරදක් කරා නම් ඉතින් එයා
කුයිකාවට සමාවක් ලැබෙන්නේ නොදැනුවත් කමින් කරයි කියන එකනේ. ඉතින් ඒක දැනගත්තා. ඔව් අනිවාර්යෙන් උපායක් අපිට දීලා තියෙනවා ශාසනය තුල. මෙන්න මේ උපාය අනුගමනය කරන්න කියලා පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ ආශ්‍රව ධර්මයන් ගෙවදාම පුහම දිත්තාශ්‍රය සම්පූර්ණයෙන් ගෙවුනහම සෝවාන් ඵලයටපත් වෙනවා. සෝවාන් ඵලයටපත් වුණාම අය කවමදාකවත් අපායයන්ට හේතු තියෙන අකුසල එකක්වත් විපාක දෙන්නේ නැහැ කියන තැනින්ම පැහැදිලිව පෙන්නනවානේ. ඒකට ඔන්න උපායක් කිව්වා අපිට. හරිද? එහෙමනම් දැන් අපිට අකුසල කර්මයන් බලවත් විපාක දෙන්න තියෙන සිද්ධියකින් නම් අපි ජීවිතේ තියෙන්නේ අපිට ඒකෙන් ගොඩ යන්න තියෙන එකම ක්‍රමවේදයේ උපාය තමයි දිට්ඨාශ්‍රවේ දුරු වෙන විදිහට අපේ කටයුතු ටික අපි හදා ගන්න වෙනවා. තව දුරටත් ඊළඟ ආශ්‍රව ධර්ම දුරු කරගෙන ගිහිල්ලා සියලු ආශ්‍රව ධර්මයන්ගෙන් ප්‍රහේරුණාම අය කවමදාකවත් මේ තුන් භූමියේ එකම තැනකවත් මේ උපදින්නට හේතු වෙන කිසිදු දුකකට පත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපාය යන්නේ නැහැ කියලා කියන්නේ කවුද? උපාය දන්න කෙනා. අහලා තියෙනේද උපාය දන්න කෙනා අපාය යන්නේ නැහැ කියලා? ඒ කපටිකම නෙමෙයි. උපාය කියලා උතන කිව්වේ කපටිකමින් ඒව හිතන්නේ නැතුව ඉන්නවා, මං ඕව ගණන් ගන්න නැතුව ඉන්නවා කියලා එහෙම කිව්වට ඉන්න බෑ. කෙලෙසේ ඒ කියන්නේ පසුතැවිල්ල කියන එකට වංචා කරන්න බෑ. ඒ කියන්නේ අපි හිතන්නේ නැතුව ඉන්නවා මම ඕක ගණන් ගන්නෑ වම් කියලා කාටවත් කියයි. හැබැයි ඒ වුණාට හිත ඇතුලෙන් ඕක හිතෙනවා කියන එක නතර කරන්න බෑ. ඒ නතර කරන්න බැරි ආශ්‍රවේ තියෙන හින්දා. ඒ නිසා අපිට කරන්න වෙන්නේ හිතන්නේ නැතුව ඉන්න එක නෙවෙයි. ඒක ආශ්‍රව ධර්මයන් ගෙවෙන විදිහටම නුවණැතුව මෙහෙවල කටයුතු කරන එක තමයි කරන්නේ. ඒ ස්වාමීන් වහන්සේ. මේ මත් පැහැදෙන ස්වාමීන් වහන්සේ අවසරයි. ඉතින් සිදුවේ. හොඳයි, ඊට පස්සේ. ඊවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. මේ අකුසල කර්මයන් දිට්ඨ ධම්ම වේදනීය කියලා තීරණය වෙන්නේ මොන කරුණ මතද? එම ආත්මයේදීම ඵල දෙනවා කියලා. ඒකේදී බලවත් කර්මයක් කියන තැනකින් පෙන්නනවා. ඒ කියන්නේ දිට්ඨ ධම්ම වේදනීය කියන කර්මය අපිට දැන් ඔය ගොඩාක් දුරට ආනත්තරීය පාප කර්මයන් පිළිබඳව පෙන්නනකොට දිට්ඨ ධම්ම වේදනීයයි කියලා පෙන්නනවා. ආනත්තරීය කුසල කර්මයක් දිට්ඨ ධම්ම වේදනීයයි කියලා පෙන්නනවා. ඔබතුමීලා අහලා ඇත්තේ අනත්තරීය පාප කර්ම ගැන විතරයි මං හිතන්නේ. අනත්තරීය කුසල කර්ම කියලා කොටසකුත් තියෙනවා. අනත්තරීය කුසල කර්ම කියලා කියන්නේ රූපාවචර හෝ අරූපාවචර ධ්‍යාන ප්‍රබලව වඩපු අය ඉන්නවනම්. ඒ කියන්නේ රූපාවචර ධ්‍යාන මට්ටම උග්‍රව කරපු අය ඉන්නවනම්, අරූපාවචර ධ්‍යාන උග්‍රව කරපු අය ඉන්නවනම්, ඒකේනා මරණාසන්න වෙලාවේදී විපාක දෙන්නේ ඒ ඒකම තමයි විපාක දෙන අවස්ථාවටදී. ඒකින්ද ඒක ගරුක කර්ම කියලා කියනවා. ගරුක කර්ම වෙන්නේ බොහෝ දුරට ඔය ආනත්තරී කුසලයේ ආනත්තරී අකුසලයේ ගරුක කර්ම වශයෙන්ම විපාක දෙනවා. ඒක මේ ජීවිතයේ ඊළඟ ආත්මෙට, ඒ කියන්නේ ඊළඟ මොහොත ඊළඟ ආත්මෙදී විපාක දෙනවා නෙමෙයි, ඊළඟ ආත්මේ තීරණය වෙන්න මේ ජීවිතයේදී චුතිසිතේදී විපාක දෙන මට්ටමින් විපාක දෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඒ රුණහම වෙන කර්මයක් මේ ආත්මෙදී ඵල දෙන්නේ නැත්. මේ ආත්මෙදි ඵල දෙනවා ගරුක කර්ම විතරක්ම නෙමෙයි. ඒ කියන්නේ ditta dhamma vedaniya විපාක දෙන්න පුළුවන් ගරුක කර්ම නොවන, ඒ කියන්නේ ගරුක කර්ම අවස්ථාවක් නොවි අපරාපරී උපවජ්‍ය වේදිනිය මට්ටමින් තියෙන කර්ම වෙන්නත් පුළුවන්. හැබැයි ඒවා ඒ අවස්ථාවට ඒ අවස්ථාවේදී විපාක දෙනවා විතරක් වෙන්න පුළුවන්කමකුත් තියෙයි. හැබැයි සමහර කර්ම තියෙනවා ditta dhamma vedaniyewat විපාක දෙනවා. ඒ විතරක් නෙමෙයි ඊළඟ අපරාපරීය විපාකිකුත් තියෙනවා, උපපජ්ජ වේදිනී විපාකිකුත් තියෙනවා. අර හොඳ උදාහරණයක් ගන්න, මුගලන් මහරහතන් වහන්සේගේ චරිත කතාවේදී පෙන්නනවා අම්මටයි තාත්තටයි අර ගහපු නිසා මරණාසන්න අවස්ථාවට පත් වෙලා ඇදලා දාලා එනවනේ හේතුවක්. يعني අර බිරිඳගේ මේ වදකිරීම මත ඊට පස්සේ අම්මා තාත්තා දෙන්නම මැරෙනවනේ. එතකොට ඔන්න ඒකට විපාක විදිහට ආනත්තරීය අකුසල කර්මය සිද්ධ වෙලා මේ ditthadham vedinīyama අවීච මහා නරයට නිරාපායට වැටෙනවා. වැටුණට එතනදී ඒ කාලේ ගෙවිල ඉවර වෙලා අපායට ගිහිල්ලා, ඒ කියන්නේ ඒ ආනත්තරී පාප කර්මයට අදාළ දිට්ඨ ධම්ම වේදිනී කර්මෙ ගෙවිල ඉවරයි. හැබැයි ඒකේ අවශේෂ ඉතුරු වෙච්ච අපරාපරීය කර්මයක් ඉතුරු වුණා. අපරාපරීය කර්මේ තමයි මුගලන් මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙලා රහත් වෙච්ච ජීවිතයේදී පවා අර හොරුන්ගෙන් ගුටි කන්න උනේ. ඒ ගුටි කන්න උනේ ආනත්තරීය පාප කර්මයේ තුල පෙන්නපු දිට දම වේදෙනී විපාකෙヒඳ නෙමෙයි. ඒකේ ඉතුරු වෙලා තිබුණ අවශේෂව තිබුණ අපරාපරීය කුසල කර්මයේ විපාක දුන්නේ. පැහැදිලි නේද? ඒ නිසා එකම කර්මයක දිට්ඨ ධම්ම වේදිනියවත් තියෙන්න පුළුවන්, අපරාපරීව තියෙන්නත් පුළුවන්, උපපජ්ජ වේදිනියව තියෙන්නත් පුළුවන්, සමහර වෙලාවක දිට්ඨ ධම්ම වේදිනිය විතරක් තියෙන්නත් පුළුවන්. ඔය කියන අවස්ථා ඕන තැනක ප්‍රභේද වෙන්න පුළුවන්. සයින්හස දිට්ඨ ධම්ම වේදිනිය කිව්වහම මේ ආත්මෙන් යනකොට ඒක පල දෙනවා කියන එකද, නැත්නම් මේ ආත්මේ ජීවත් වෙන අතරදිම
මොනවා හරි විදියකින් පල දෙන්නවා කියන්නේ. මේ ආත්මේ ජීවත් වෙලා ඉන්නකොට විපාක දෙන එකක් වෙන්න පුළුවන්. මේ ආත්මේදී චුතිසිත කතා කරන්න වෙන්නේ මේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ. එහෙමයි. මේකේ අවසාන සිත චුතිසිත කියලා අපි කතා කරන්නේ එතෙන්ට බලපවත්වන එකක් ditta dhamma vedini විපාකයක්මයි. ඊළඟට උපපජ්ජ වේදිනියයි කියලා කියන්නේ ඊළඟ ආත්මේ. දැන් අපි හිතමුකෝ මේ ජීවිතේ මට යම් අකුසල කර්මයක් විපාක දෙනවා. මේ අවුරු මේ ජීවිතේ කරපු එකක් නෙමෙයි. පෙර කරපු අපි හිතමු කලින් ආත්මේ මම සතෙකුගේ කකුලක් කැඩුවා කියන්නකෝ. එහෙම නැත්නම් සතෙකුට ගහලා අතක් පයක් කැඩුවා කියන්නකෝ. හැබැයි මම මේ ජීවිතේ කවමදාක්වත් සතෙකුට ගහලා අතක් පයක් කඩලා නැහැ. හැබැයි මේ ජීවිතේ මගේ අතප්පයක් කැඩෙනවා කියන්නකෝ. මම නිකන් උදාහරණයකට කියන්නේ අතපය කැඩෙන එකම හේතුව එක නෙමෙයි. අතප්පයක් කැඩුණා කියන්නකෝ. මම ඇක්සිඩන්ට් එකක් වෙලා හරි ගහකින් වැටිලා හරි මොකක් හරි වෙලා. එතකොට මේ ජීවිතේ කරපු එකක් නෙමෙයි මේ විපාක දීලා තියෙන්නේ. පෙර ජීවිතේ කරපු එකක ඊළඟ ආත්මේ විපාක දෙන්න තියෙන කර්මයක් මේ විපාක දීලා තියෙන්නේ. උපකල්පනයක් විතරයි ඈ. අනිවාර්යයෙන්ම මෙහෙම වෙනවා කියලා කියන්න බෑ අපිට. ඒ කියන්නේ ඒකට හේතු එකම හේතු එක කියලා කියන්න බෑ. පැහැදිලිද? දැන් මේ ජීවිතයේදී සතෙකුගේ කකුලක් කැඩුවොත් මේ ජීවිතයේදීම එහෙම විපාකයක් ලැබෙන්න පුළුවන්. පුළුවන්. එහෙම විපාකයක් ලැබෙන්නත් පුළුවන්. හැබැයි මේ ජීවිතේ විපාක නොදී ඒක කර්මයේ බලවත් වෙන ඊළඟ ජීවිතේට විපාක දෙන්න නම් එතනදී විපාක දෙන්නත් පුළුවන්. එහෙම නැතුව ආත්ම ගානක් ගිහිල්ලා අවස්ථාවක් ලැබිච්ච තැන විපාක දෙන්න නම් එතනදී විපාක දෙන්නත් පුළුවන්. ඔය අවස්ථා තුනම හෝ තුනෙන් දෙකක් හෝ තුනෙන් එකක් හෝ කියන තැනකින් තියෙන අවස්ථාව. කොහොම පින්සාවින් වහන්සේ. ඒ නිසා කර්මය කියන එක හරි අසාධාරණයි කියලා අපිට හිතේවි. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ අපිට ඇත්තට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. එහෙනම් අදට ප්‍රමාණවත් ඇති නේද? එමයි ස්වාමීන් වහන්සේ. තව පින්වතුන් කවුරුත් ඉදිරිපත් වෙලා නැහැ ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ, බෝවන්සිට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. මට පොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? ප්‍රවාහන මෑණියනි. ස්වාමීන් වහන්සේ, මේ අර මුලදී කියපු ගාථාව පොඩ්ඩක් ආපහු කියනවද? යෝච න කුක්කුච්චායි තබ්බං. යෝච න කුක්කුච්චායි තබ්බං න කියන වචනේ කියන්නේ කුක්කුච්චායි නොවන තැන, නොකරනවා කියන තැන. කුකුච්චායිති, ඒ කියන්නේ කුකුසක් ඇති නොවිය යුතු තැන කුකුසක් ඇති කරගන්නවා කියන අදහස. ඊළඟට තියෙනවා කුකුච්චායි තබ්බං න කුකුච්චායති. කුකුසක් ඇති වෙන්න ඕන තැන කුකුසක් ඇති වෙන්නේ නැහැ, ඇති කරන්නේ නැහැ කියන තැන. පුද්ගලාණං ආසවං වඩ්ඩಂತಿ කියලා පෙන්නවා. ආසවා වඩ්ඩಂತಿ. ඒ පුද්ගලයාට ආශ්‍රවයන් වැඩෙනවා කියලා පෙන්නවා. හරි ස්වාමීන් වහන්සේ, බොහොම ස්තුතියි. ඒක මට මිස් වුණා මුලදී, ඒකයි ඇහුවේ. අවසරයි ස්වාමීන් වහන්ස, බෝවන්සිට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අද දින මෙම පින්කම නිමා කිරීම පිණිස. සාදු සාදු සාදු. හොඳයි, අද දවසේ අපි හැම දිනාම සිද්ධ කරගන්නට යෙදුනා වූ අති උදාර පුණ්‍ය ශක්තිය, කුසල ශක්තිය සියලුම දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවිසුරු සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම සිදු කරගන්නට යෙදුණු අති උදාර පුණ්‍ය ශක්තිය, කුසල ශක්තිය අපවත් වී වදාළ සංඝ පීත්‍රෝන් වහන්සේලාට, විශේෂයෙන්ම බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ, ඒ වගේම ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථාන නිර්මාතෘ දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත්, ඒ වගේම කටුකුරුඳේ ඥානানন্দ ස්වාමින් වහන්සේ ඇතුළු කොට මේ මහා සංඝරත්නයේ මේ වෙලාවේ සත්පුරුෂකමින් යුතුවම සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරනවා. ගෞරවනීය මහා සංඝරත්නයට වගේම විශේෂයෙන්ම මේ පින්කමට දායකත්වයන් දරමින් කටයුතු කරන ඒ වෛද්‍ය චන්ද්‍රා පෙරේරා මහත්මිය, ඒ වගේම දයා පෙරේරා මහත්මා නමින් මිය පරලොව යන්නට යෙදුන ඒ පවුලේ සියලුම ඥාතීන් සිහිපත් කරගන්නට, ඒ ලිලීද සිල්වායි සොහිරිය ඇතුළු කොට ඒ පවුලට සහසම්බන්ධව යම්තාක් මිය පරලොව ගියා නම් ඒ හැම දෙනාමත් පරම්පරාගත සංසාරගත ඒ සියලු දෙනාද සිහිපත් කරගන්නට, ඒ වගේම රටවාසී ලෝකවාසී සියලුම දෙනාට මේ පින්කමට සහසම්බන්ධ වන මේ හැම දෙනාගේම නමින් මිය ගියා වූ ඒ සියලුම දෙනාට, ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසීම පිණිස මේ පුණ්‍ය ශක්තිය උතුම් පාරමිතාවක්ම වේවා කියලා ඒ අයට සාදු කියලා පින් අනුමෝදන් කරන්නට.
ඒ වගේම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිද්ධ කර ගන්නට යෙදුණු අති උදාර පුණ්‍ය ශක්තියේ කුසල ශක්තියේ බලයෙන් ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ වර්තමානයේ කටයුතු සිද්ධ කරමින් ඒ වැඩ කටයුතු බලමින් කටයුතු කරන ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම විශේෂයෙන් අපි මතක් කරන්නට ඕනේ අපිට අර්ථයෙන් ධර්මයේ නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙන අප ධම්මගේ යොමු කරන අප ධර්මාචාර්යයන් වහන්සේ නම කියන්නට අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමින් වහන්සේට ඒ වගේම නන්දරතන ස්වාමින් වහන්සේ සුදස්සි ස්වාමින් වහන්සේ කසප ස්වාමින් වහන්සේ ඇතුළු සදා පූජනීය මහා සංඝරත්නයටත් අපි විශේෂයෙන්ම ආශිර්වාද කරනවා ඒ වගේම මේ පින්කමේ දායකත්වයෙන් දරමින් කටයුතු කරන ඒ දයා පෙරේරා මහත්මයා ඒ වගේම වෛද්‍ය චන්ද්‍රා පෙරේරා මහත්මිනිය ඒ විශේෂයෙන් මේ ඔක්තෝබර් මාස 15 වෙනිදා උපන්දිනයේ සමරන්නට යෙදුනා ඒ චන්ද්‍රා පෙරේරා මහත්මිනියට ඒ වගේම හිරන්තිද සිල්වා ඒ වගේම චන්ද්‍රසිරි පීරිස් මහත්මයා ඇතුළු කොට ඒ පවුල වලට සහසම්බන්ධ හැම දෙනාටම ඒ උපන්දිනය යෙදিলা තිබුණේ සියලුම දෙනාටත් ඒ වගේම මේ පින්කමට දායක වුණ සම්බන්ධ වුණ සියලුම දෙනාටත් තාක්ෂණික වශයෙන් සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් සම්බන්ධුනේ හැම දෙනාටම ඩොන් මහත්මයා ඒ ඇතුළු පවුලේ හැම දෙනාටම මధుරිකා මහත්මිනිය ඇතුළු